네. වැඩමා වදාර ආරිමා සංඝරත්නය ඇතුළු මෙනින් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දිනේ මේ උතුම් වූ දහම් සාකච්ඡාව ඔබ අප සියලු දෙනාටම මිනිවන් භූමිය සාක්ෂාත් කරගෙන උතුම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ දේශනා කළ වූ ඒ සද්ධර්මයට අනුව උතුම් වූ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල පූර්ණ කර ගැනීමටත් ඊට අවශ්‍ය කරන්නා දහන්තරද පූර්ණ කරගෙන අමා මහ නිර්වාණ ශාන්ති අත්පත් කර ගැනීමටම ඔබ අප සියලු දෙනාටම මේ දහම් මණ්ඩපය උපනිශ්‍රණයක්ම වේවා උපනිශ්‍රණයක්ම වේවා උපනිශ්‍රණයක්ම වේවා. මේ මොහොතේ තමන්ගෙන් අවැඩක් අසාධාරණයක් වෙච්ච ඉංගියක් ඉන්සාවකචේ යමක් ඇද්ද ඒ සිදුවිච්ච සියලු දේවටම වරද වරද විදියට තේරුම් අරගෙන මේ ආසාදී නැමැති මරවුල තේරුම් නොගැනීම මත මේ ආපු සංසාර ගමනේදී අපකින් වෙච්ච අවැඩ අසාධාරණ අනන්තයි අප්‍රමාණයි. ඒ අද දිනේ මේ මොහොතේ වරද වරද විදියට තේරුම් අරගෙන ඒ වරද නැවත නොකිරීමට ඒ සත්‍ය අවබෝධය වැටෙන්න වැටෙන්න වරදින් නිදහස් වේ උතුම් වූ නිවන් ශාන්තියම ඔබ අප සියලු දෙනාටම අත්පත් වේවා අත්පත් වේවා අත්පත් වේවා. මේ සංසාර ගමන නිමා කර උතුම් වූ නිවන් සාක්ෂාත්ම වේවා සාක්ෂාත් වේවා සාක්ෂාත්. අද අලුතෙන් ආපු කවුරු හරි එහෙම ඉන්නවද නැහැ නේ? ඉස්සල්ලාම ආපෝ අනිත් පැන ඔක්කොම පරණයි. මොකද දැන් මේ යන්නේ සාකච්ඡාවේ ඕර එක අරුණාම 6 වෙනි සාකච්ඡාව. ඒකත් එක්ක 6 වෙනි සාකච්ඡාව යන්නේ. ඒකෝ සාකච්ඡාවට පහක සම්පූර්ණ ටික අද එක තැනකට ගේන්නත් වෙනවා. ඒකෝ ඉතින් අරකේ ගොඩාක් විස්තර කරපුවා හැම කාරණයක්ම කියන්නේ ඒ විස්තර කරපු එක මෙතනට ඕන වෙනවා. ඒතර ඒ කාරණේ අලුතෙන් ඔක්කොම ආයෙ විස්තර කරන්න විදිහු නැහැ. ඒකයි කියන්නේ බුද්ධ ශාසනයේ තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ අනුපූරක ශික්ෂා අනුපූරක ප්‍රතිපදාවෙන්මයි. කියන්නේ ඒක පැහැදිලිවම කියනවා එකවරම ආරියත් ඵලයේ ප්‍රකාශ නොකරමි අනුපූරක ශික්ෂාපද අනුපූරකවම තමයි මේක ප්‍රතිපදාවෙන්ම තමයි මේක පූර්ණ වෙන්නේ කියන්නේ. එතකොට දැන් අපි දැන් උදාහරණයක් හැටියට උසස් පෙළ ළමයෙක් ඉන්නවා නම් ඒ ළමයා උසස් පෙළ ඉගෙන ගන්න අර ඒ ගුරුවරයා සති ගානක් සාකච්ඡා මේ පන්තිය පවත්වලා අර පළවෙනි සාකච්ඡා පන්ති එකකටවත් නොගිහි විභාගයට ඔන්න වෙන්න තියෙද්දි පන්තියකට ගියොත් අමාරුනේ නේද? එතකොට හැබැයි අර මුල ඉඳන්ම ගාන්ට ඒක අනුපිළිවෙලකට ගිය මේ ළමයට අරක හැකියාව ලැබෙනවා. දැන් අපි දැන් අර එක දරුවෙක් යනවා සර් විභාග ප්‍රශ්න පත්‍රයක් කතා කරන දවසකට. එතකොට දැන් මොකද කරන්නේ? අර මූල ධර්ම මොකක්වත් ගන්නෙ නැහැ. ප්‍රශ්න පත්‍රයට උත්තර දී ගන්න බැරි වෙනවා. ඒකයි. නද තීරණයත් ඇත්තටම ප්‍රශ්න පත්‍රේ සාකච්ඡා කරන්න තමයි තියෙන්නේ. එහෙනම් එතකොට මූල ධර්ම ටික ඕන වෙනවා. ඉතින් ඒ තැන්වලදී මම ගොඩක් වෙලාට විස්තර කරනවා. විස්තර නොකර යන්නේ නැහැ. අලුතෙන් මම ගොඩක් වෙලාට තුන්වෙනි සාකච්ඡාව වගේ ඉවරනාට පස්සේ අලුතෙන් මෙන්න එපා කියලා කියන්න මට අයිතියක් නැහැ එහෙම මෙන්න එපා කියන්න. නමුත් තමන්ම තේරුම් ගන්න ඕනේ. ඉතින් මේක මුලමෙදාග යහපත් වෙන්න ඕනේ. ඉතින් මුල කියනකොට මැද තේරෙන්න ඕනේ. මැද කියනකොට අග තේරෙන්න ඕනේ. මැද කියනකොට මුල තේරෙන්නේ නැත්නම් අග කියනකොට මැද තේරෙන්නේ නැත්නම් වැඩි ටික අමාරුයි. මොකද අපි අනන්ත සංසාරයක් පුරාවට නොකරපු දෙයක් නෙමෙයි කරන්නේ. නේද? අනන්ත සංසාරයක් පුරාවට නොකරපු දෙයක් කරන්නේ. ඒකෝර අනන්ත සංසාරයක් පුරාවට කරපු දේවල් ටික කරන්න ලේසි. හැබැයි අද සමහරට දැන් මේ කියන වෙලාවේ එක කෙනෙක් හරියටම එහෙමද කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඔයගලන්ට ටික දවසක් මේකත් එක්ක යනකොට තේරෙයි
මේ ලෝකේ ලේසිම දේ නිවන් දකින්න එක විතරයි. ජීවත් වෙන එක එච්චරට අමාරු. ජීවත් වෙන එක එච්චරට අමාරු. නිවන් දකින්න ඊට වඩා ලේසි. ඇත්තම ලේසි. හැබැයි ලේසි කියන්නේ මේ හැමෝටම පුළුවන් කියන එක නෙමෙයි. මොකද ඊට වඩා අමාරු ජීවිතේ. කී දෙනෙක් ගැන බලන්න. නේ නිවන් දකින්නට බලා ගන්න තියෙන්නේ. ඔය තමයි විතරයි. ජීවත් වෙනකොට කී දෙනෙක් ගැන බලන්න. ජීවිත වලවල ගැන බලන්න ඕනේ, රස්සාව ගැන බලන්න ඕනේ, රස්සාව ඉන්න මිනිස්සු ගැන බලන්න ඕනේ. ගම ගැන හිතන්න ඕනේ, රට ගැන හිතන්න ඕනේ. নানা ප්‍රකාර දේ නෑදෑයෝ ගැන හිතන්න ඕනේ. ඔය ඔක්කොම තියෙනවා. ඒ ඔය ඔක්කොමත් එක්ක නිවන් දකින්න කියන එක බැලුවාම ලේසි නෑ තමයි. ඇත්ත. හැබැයි Tamanට මේක ප්‍රත්‍යක්ෂ වෙච්ච දවසට තේරෙනවා ඒක තමයි ලේසිම දේ කියලා. මේ දැන් නිවන් දකින්න කියලා ඇත්තට මොනව කරන්න තියෙන්නේ? නිවන් දකින්න කියලා මොකද කරන්න තියෙන්නේ? අවදාන වචන කාව. අන්න මෙතෙක් කාලය කරපු ගොම් කන් ටික නොකර ඉන්නේ. එච්චර. එන වෙන ක්‍රමයක් නැහැ නේද? ඔයාලට මතක ඇති මම පළවෙනි දවසේ ඔයගොල්ලන්ට කිව්වා ජීවිතය ඔයගොල්ලන්ගෙන් අහපු ප්‍රශ්නයක් තමයි මතක නැහ ජීවිතේ ප්‍රශ්න අඩුද වැඩිද කියලා ඇහුවා. මතක ඇතිනේ? તો ඔයගොල්ලෝ අම්මෝ වැඩි කොච්චරද දවම් කෝටියක් විතර ප්‍රශ්න කිව්වා. නේද? එදා මම ගෝ ප්‍රශ්න තියෙන්නේ 6යි. ප්‍රශ්න තියෙන්නේ 6යි. ඒ රූපත් එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ශබ්ද ගන්ධ රස ওই ප්‍රශ්න හයයි තියෙන්නේ. ඉතින් අපි එක රූපයකට හරියට ප්‍රශ්න හට ගන්න විදියයි ප්‍රශ්නේ निराකරණය කරන විදිය පොඩ්ඩක් තෝරගත්තට පස්සේ ඉතුරු රූප වලට අපි මොකෝ කරන්නේ? ගලපගෙන යන ඔන්න ගලපන එකට කියනවා ඒවං උපසංහරති. අරක අනුසාරයෙන් බලන්න. නේද? දැන් අම්මත් එක්ක ප්‍රශ්න හට ගන්න විදිය කියලා දුන්නට පස්සේ තාත්තත් එක්ක ආයි වෙන න්‍යාය ධර්මයක් නැහැ. මහත්යත් එක්ක නෝනත් එක්ක අල්ලපු ගෙදර මනුස්සයත් එක්ක ඇමරිකාවේ ඉන්න කෙනත් එක්ක රටේ නායකයත් එක්ක ඒ තිච්චර එකම විදියයි. හැබැයි කොහෙන් හරි එක තැනකින් හරියට තෝරගන්න වෙන කොහොමද ප්‍රශ්නේ හටගන්නේ කොහොමද ප්‍රශ්නේ නිදහස් වෙන්නේ කියන්නේ. ඔන්න ඔය ටික තේරුම් ගත්තට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා සුත අතර ශ්‍රාවකයා වරද වරද විදිහට ගන්නවා. වරද වරද විදිහට ගන්නවා. අන්නේ වරද වරද විදිහට දැනගෙන ආයතන සංවර කරගන්නවා. 10යිනේ තියෙන්නේ ආයතන. ආයතන සංවර කරන්නේ. දැන් දැන් ආයතන සංවර කරගන්නවා කියනකොටම ගියහතිය කොටස ඕනද නැද්ද? ඒ ආයතන විස්තර කිරි ගීසති ආයතන ගීසති විස්තර කරන ආයතන ටික සම්මර කරගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? වරදින් නිදහස් වෙන වරදකින් නිදහස්. අපි වරදින් නිදහස් වෙන විදිය දන්නේ නැත්තම් වරදේ බැන්නේ. වරදේ බැන්නේ. උඩ අපි මේ වරද්ද ගන්න වැඩ පිළිවෙලා තියෙන්නේ 6යි. අයෙනිදී ඒඳ මම හැබැයි කිව්වා එදා පොරොන්දුක් වුණා මේ දස්සරේන පහතම්බ කොටස ඉවර කරන්න කලින් හය මම කොහොම හරි එකට ගේනවා කියලා. ඒක සමහරවිට ලබන සතියේ පෙන්වන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. දැන් සාකච්ඡා පහක් විතර ඇවිල්ලා තිනහන්න. හරි. අද තියෙන්නේ ඒ ගැනම අපිට කතා කරගෙන යන්න. එතකොට මේ නිවන් දකින්න ඉන්න යන කෙනෙක්ගේ නිවන් දකින්න ස්වභාවයේදී දැනගන්න තියෙන සියලුම පටිච්ච සමුප්පාද ටික අද කරමු. අද දවස් යමෙක් පටිච්ච සමුප්පාදයේ දකීද ධර්මයේ දකීද ධර්මයේ දකීද බුදුන් දකී. හැබැයි මේ පටිච්ච සමුප්පාදය කියන්නේ මහා සයුරවා ධර්ම භාණ්ඩාගාරික වෙච්ච ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා තථාගතයන් වහන්සේට කියනවා, තථාගතයන් වහන්සේ
මට දැන් පටිච්ච සමුප්පාදය හොඳටම තේරෙයි. ආනන්ද හඳුරු කියන්නේ. තථාගතයන් වහන්සේ කියනවා ආනන්ද එහෙම කියන්න එපා. මේ පටිච්ච සමුප්පාදය කියන එක මහ සයුර වගේ බහින බහින තැනක් නැත්තම් ගැඹුරයි. මේ පටිච්ච සමුප්පාදයේ අස්සක් මුල්ලක් නැර මොනම يعني ආය හොයාගන්න දෙයක් නැති සියලුම පටිච්ච සමුප්පාද සත් සුදස්සේම සියල්ලෙන් සියල්ලම දන්නේ ලෞතුරා බුදු කෙනෙක් පමණයි. ධර්ම භාණ්ඩාගාරික වෙච්ච ආනන්ද හාමුදුරන්ට එහෙම කිව්වනම් අපි කිව්වොත් ඒ මට නම් පටිච්ච සමුප්පාදේ ටොප් ආය කියල ආය පටිච්ච සමුප්පාදේ නම් ආය ඉවරයි ඔක්කොම ඉවරයි පටිච්ච සමුප්පාදේ කිව්වොත් හරිද කියලා මම මේ කෝපය හද කෝපය හටගත්ත පටිච්ච සමුප්පාදයක් තියෙනවා හරිනේ ඒ වගේම මේ කෝපයට බැඳෙන පටිච්ච සමුප්පාදයක් තියෙනවා ඔය දෙකෙන් කෝකද උනේ මේ කෝපේ හටගත්ත පටිච්චසමුප්පාදයකුත් තියෙනවා හැබැයි ඔය කෝපේ මුල් කරගෙන දුක හටගන්න පටිච්චසමුප්පාදයකුත් තියෙනවා ඔන්න දෙකෙන් කෝකද උනේ දුක හටගන්න පටිච්ච නැත්තම් ඕගොල්ලන්ට ඕනද මේක හටගත්ත විදිය මේක හටගත්ත විදිය මේක හටගත්ත විදිය මේ මේක ඒකත් ඕන හැබැයි මේක යනකොට ඒකත් තේරෙන්න ගන්නවා හැබැයි අපි අර දුක හටගන්න එක තෝරගන්නේ නැතුව මේව හටගත්ත විදිහ හොය හොය හිටියෝ මේ භෞතික ලෝකයේ දේවල් හටගත්ත විදිහ හොය හොය හිටියෝ මේ අනික පොඩි උදාහරණයක් තියෙන්නේ දෙන්නේ තර්ක කරන්නේ කිකිලිද මුලින් ආවේ බිත්තරේද මුලින් ආවේ කියලා. දැන් මොකෝ එක්කෙනෙක් කියනවා කේ අය ඒ වෙන්නේ කොහේ ඉස්සර බිත්තරේ ඉන්නේ බෑ. ඒ බිත්තරේ ඉන්නේ කිකිලියක් ඉන්නේ බෑ. ඒ කිකිලිය ඒ මේ බිත්තරේ ඉන්නේ. දැන් මෙන්න මේ නිසා තර්ක කරමු මොකක් වෙයිද? උත්තරයක් නැහැ දෙන්නට තර්කවාදයක් විතරයි. දෙන්නටම හොයාගන්න බෑ. ඇයි එහෙම? උනේ කියලා මොකද ඒක තෝරගන්න අග්ගඤ්ඤ සූත්‍රයට යන්නේ. එතන ඉඳන් එන්නේ ඒක තෝරගන්න. ඒක තෝරගන්න බැරි වෙනකොට අර වගේ තර්කවාද විතර විතරයි. හැබැයි මේ ලෝකය කියන එක හටගත්තේ කොහොමද කියන එක විස්තර කරනවා එතන. හැබැයි බුද්ධ දේශනාවට අනුව ලෝකය කියලා විස්තර කරනවා මොකද්ද? පටිච්ච සමුප්පාද ක්‍රියාව. හැමතැනම තෙල ලෝකේ නමුදු වෙයි කියලා කියන්නේ මොනවද? පටිසම්පාදේ ඉන්න මේක කොහොම හරි තේරුම් ගන්න උත්සාහ කරන්න වෙනවා මොකද දුක හදන්නේ පටිසම්පාදයෙන් නම් අපි තෝරගන්නත් ඒ ලෝකමයි යමෙ පටිසම්පාදයේ දකීද ධර්මයේ දකී ධර්මයේ දකීද බුදුන් දකී මොකන්ද මේ ධර්මයේ කියන්නේ මේ ලෝකේ ධර්ම ස්වභාවය පටිච්ච සමුප්පන්නව හටගන්න එකේ ධර්ම විදිහක් තියෙනවා අවිද්‍යාව මුල් කරගෙන පටිච්ච සමුප්පාදයක් ගොඩ නැගුණා නම් ඒකේ ධර්ම ස්වභාවය තමයි දුක. පටිච්ච සමුප්පාද නිරෝධය වුණා නම් ඒකේ ධර්ම ස්වභාවය තමයි නිවීම. ඒක නිවීම. ඉතින් මෙන්න මේකෙදි ඔය පටිච්ච සමුප්පාදය කියන මාතෘකාවට කතා කරන්න ගියාම අපිට දැනගන්න ඕන පටිච්ච සමුප්පාද ටිකක් තියෙනවා. ඒකෙන් එකක් මේ වෙනකොට ඕගොල්ලන්ව විස්තර කරලා ඉවරයි. ඒක තමයි අව්‍යාකෘත එක. ඒක සම්පූර්ණයෙන්ම විස්තර කරා. ඒ කියන්නේ විපාක පටිච්ච සමුප්පාදය. මොන කොටින්ම කිව්වේ? මේ විපාක පටිච්ච සමුප්පාදය. ඒ කියන්නේ ඇහැට රූපයක් පේන විදිහ. කනට ශබ්දයක් ඇහෙන විදිහ. දිවට රස, නාසයට ගන්ධ, කයට පහස කියන මෙන්න මේවා අපිට ඇහෙන, පෙනෙන, දැනෙන විදිහ. මොන කොටින්ම වචනයෙන් ගත්තොත් දික්ට සුත මුත දින්න තියෙන ඔන්න ඔය විපාක පටිච්ච සමුප්පාදය ඕගලන්ට මම විස්තර කරා. එතකොට ඒක මත ගොඩනගන ටිකක් තියෙනවා. ඒකේ තියෙනවා
අකුසල මූල ටිකක් තියෙනවා පටිච්චසමුප්පාද ටිකක් ලෞකික කුසල මූල පටිච්චසමුප්පාද ටිකක් තියෙනවා ලෝකෝත්තර කුසල මූල පටිච්චසමුප්පාද ටිකක් තියෙනවා දැන් අපිට දැනගන්න තියෙන්නේ අකුසල මූල පටිච්චසමුප්පාද ටික දැනගන්න වෙනවා කොහොමද අකුසලයක් සිද්ධ වෙන්නේ කොහොමද ලෞකික කුසලයක් සිද්ධ වෙන්නේ කොහොමද ලෝකෝත්තර කුසලයක් සිද්ධ වෙන්නේ ඔය හැම තැනටම පටිච්චසමුප්පාදය කියන එකයි. ඒතර ඒකෙන් තව එකක් තමයි කතා කරලා ඉවර කරේ විපාක පටිච්ච සමුප්පාද. ඒතර ඒකත් ඔළුවේ තියාගෙන තමයි දැන් වැඩි තියා මතේ මේ කියන්නේ අපේ ඒ අහගත්ත බණපදේ අපි සිහි කරගෙන තමයි අව්‍යාකෘතේ සිහි කරගෙන තමයි මේකත් දකින්න වෙන්නේ. එහෙනම් අපි බලමු මේක කොහොමරි තේරුම් ගන්න. ඔයගලන්ට මම මේ පටිසමුප්පාදේ තේරුම් කරලා දෙන්න ගියාම පොඩි මේ animation එකක් හදුවා පොඩි වැඩකට. හැබැයි මේක මේ ඊයේ රෑ වෙනකම් හදපු එක. සාධාරණ නෑ මට මේ animation කරනවා කියන්නේ මම video editing කරලා නැහැ. ඒ හින්දා අර 100% perfect ඒ වගේ හදන්න ටිකක් පුළුවන් බැරික වන්නයි ඉතින් සෑහෙන වෙලා ආරම් කරන්න ඕනේ ඉතින් ඊට වඩා නිකන් මේක අදහස ගන්න තිබ්බහම ඇති ඔයගොල්ලන්ට එච්චරයි ඕනේ වෙන මොනවත් ඕනේ නැහැ හරි පොඩ්ඩක් YouTube එකේ පොඩ්ඩක් බලන්න YouTube එකේ එනවද කියලා හොඳ නැත්නම් අන්තිමට මම දන්නේ නැහැ ආවේ නැත්නම් ඒක අපරාධයක් ඒකයි මාතෘකාව තියෙන්නේ පටිච්ච සම්පාදේ කියන එක. හරි. YouTube එකට එනවා නේද? එනවා right. මේකේ තියෙනවා මෙන්න මේ පොඩි වෙලා. හරි. මේ මම කලින් වෙන උදාහරණයක මේක කිව්වා. නමුත් මේ විස්තර කරලා දෙන්න මම මෙන්න මේ පොඩි වෙන කතාවක් ගන්නවා. මෙන්න මේ දේ වෙනවා. හරි. මේ තියෙන්නේ දැති රෝද වගේ. මොකද වෙන්නේ අර පැත්තෙන් බලයක් යදුවාම මේ රෝද ටික කැරකෙන. එතරම් තියෙන කතා. මේ රෝද ටික කැරකෙන. හරි. අර පැත්තෙන් බලයක් යදවපු ගම මේ වීල් ටික මොකද වෙන්නේ? කැරකෙන්න ගන්නවා. හරි. මේක ලොකු කතාවක් නෙමෙයි තියෙන්නේ. හැබැයි මේක ඇතුලේ මම දෙයක් කියනවා ඔයගොල්ලන්ට. ඊට පස්සේ දැන් මෙන්න මෙහෙම අර පැත්තෙන් බලයක් යදලා මේ කැරගෙනකොට මේ මැද තියෙන එක රෝදයක් අයින් කරගත්තොත් මොකද වෙන්නේ කියලා බලන්න. නෝ කැරගෙනකොට මේ රෝදය අයින් කරගන්න. හරිනේ. දැන් මොකද වෙන්නේ? ඊට හා රෝද එකක්වත් කැරකෙන්නේ තේරුණා. කොහොමද ඇතිරෝධ ටිකක් තියෙන්නේ? ඔය ඇතිරෝධ ටික කරගෙනකොට ඔය තියෙන තැනකින් එක රෝධයක් මොකක් හරි අපි අයින් කරගත්තොත් එක රෝධයක් එතන හටගන්නේ. රෝධයක් නැත්නම් එතන ඇත්තම ගත්තොත් අනිත් රෝධ එකක්වත් කරගින්නේ නැහැ. දැන් මොකක් හරි අපිට අත් වෙන භයානක ඉරණම තියෙන්නේ මේ රතු පාට එකේ නම්. හරි මොකක් හරි අපිට අත් වෙන ඉරණම තියෙන භයානක ඉරණම තියෙන රතු පාට රෝදේ නම් තියෙන තැන නම් දැන් මෙන්න මේක වුණා කියලා අර ආපු ගැම්ම බලය දුන්නා කියලා අර රතු පාට රෝදේ කැරගෙනවා ඒකට බලය නෑ ඒ බලය නැති කරගන්න මොකද කරන්නේ අර මැද තියෙන එක රෝදයක් අයින් කරගන්න නිල් පාට අපි නෝ කවුරු හරි කියන්නේ කොළ පාට රෝදේ අයින් කරගන්න ඒ රතු පාටෙක් කරගෙනවත් ඒත් අර ඔයලා මැද තිනලා නිල් පාටම එක අයින් කරගත්තා ඒ කරගින්නේ නැහැ ඉස්සරහම තියෙන එක අයින් කරගත්තොත් කොහොමද කරගන්නේ මෙන්න මේක මත ඔය මම නිකන් මට අදහසක් දැම්මා ඒකත් එක තමයි මේක දැන් කතාව කියන්නේ ඔයගොල්ලන්ට ඒ දේ මම උපමා කරනවා මෙන්න මේ වෙන තැනකට මොකද්ද මේ දේ මේ ඔරලෝසුවේ තියෙනවා අර වගේ දැති රෝග. තියෙනවනේ නේද? අපිට පේන්නේ දැති රෝගද කට්ටද?
අපිට තියෙන්නේ කට්ට. ඔය කටු ටික දුවනවා. නේද? මේ ඔල්ලෝසුවේ කටු දුවන්නේ වාමාවුත හොනේ. ගොඩක් කට්ටි හිතනවා දක්ෂිණාවුත කියලා. ඇයි දක්ෂිණාවුත කියලා කියන්නේ? ඔල්ලෝසු දිහා මෙහෙම බලාගෙන කියනවා මෙහෙට දුවන්නේ කියලා. ඔල්ලෝසු දුවන පැත්තට යහන්නේ. ඔල්ලෝසු අනිත් පැත්තට යනවා වාමාවුත දුවන්නේ. ඔල්ලෝසේ කටු ටික දුවන්නේ වාමාවුත. ඔය ඔල්ලෝසුවේ තියෙන කටු දෙක දුවන්න නම් අර ඇතුලේ තියෙන දැති රෝග ටික මොකද වෙන්න ඕන? ගන්නට කරගෙන. එක දැති රෝගයක් හරි ගැලවුණොත් එක දැති රෝගයක් හරි වැඩ කරේ නැත්තම් මොකද වෙන්නේ? එක දැති රෝගයක් හරි වැඩ කරේ නැත්තම් වෙලාව කාලේ කාලේ මොකද වෙන්නේ? නවතිනවා අකාලිකයි. මොකද්ද? දෙවිත් අතීතයේ ගිවිලි ඉවරයි. ආපු නැති අනාගතය ඇවිල්ලා නැහැ. පච්චුප්පන්න. එහෙමනම් අපි කරන්නේ මොකද්ද? මේ කාලේ දුව ගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? වයින් කරන්න. වයින් කරනකොට දැති රෝද ටික කරගෙනවා. කාලේ යනවා. මෙන්න මේ වගේ තමයි සසර මොනවද අර දැති රෝද ටික? දැති රෝද ටික මොනවද? අවිද්‍යා, සංකාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ, සෝ. මොකෙන්ද වයින් කරන්නේ? අවිද්‍යාව වයින් කරගන්න මොකද්ද ඕනේ? ඊසති මොකද්ද ඕනේ? පටිච්චේ. පටිච්චේ දුන්නු ගමන් වයින් කරපු ගමන් දැති රෝග ටික කරගෙනවා. කාලය යනවා. සසර රෝහේ වයින් කරන්නේ නැත්තම් කටුටි දැති ටික කරගෙන බෑ. දැති ටික කරගෙන නැතුව කටුටි කරගෙන නැහැ. කටුටි කරගෙන නැතුව කාලය යන්නේ නැහැ. නේ. අත් කරන්නේ මොකක්ද? මොකටද වයින් කරන්නේ? සසරේ කාලය ඕන. නේ. කාලය ඕන හින්දා වයින් කරනවා. වයින් කරනවා දැති ටික කරගෙනවා. එදිරික් කරගෙනකොට හැබැයි මෙහෙන් වයින් කරන්න හිතුවත් ඒ වයින් කරලා බලාපොරොත්තු වෙන අර දැතිරෝධ ටික කඩකවන්න යනකොට එක දැතිරෝධයක් හලාගත්තු මොකද වෙයි? අර මහා රතු පාටට මෙහැන් තියෙන භවයේ කියලා එක. ඒ භවයේ කියන එක සකසන්නේ ඒ භවයේ කියන දැති රෝදේ කරගින්නේ. ඒත් ඒක කරගින්නේ නැත්නම් කර්ම භවයේ හැදෙන්න බෑ. කර්ම භවයේ හැදෙන්නේ නැත්නම් උපත්ති භවයක් හැදෙන්න බෑ. උපත්ති භවයක් හැදෙන්නේ නැත්නම් සසර යන්න විදියකුත් නෑ. එන්න උපමාවක් කිව්වා. තෝරගන්න. එයි මෙන්න මේව දකින්නේ. නැත්නම් මේක පාඩම් කරාට හරියන්නේ නෑ. නිකන් පාඩම් කරපු වලියට හරියන්නේ නැහැ. නැත්නම් ඔය වචන 11 පාඩම් කරගන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. අවිද්‍යා සංකාර විඥාන නාම රූප කියලා උටි. නේද? හැබැයි මේ දැති රෝද කඩන්න එක එක අවස්ථා පුළුවන්. මොකද්ද? යමෙක් අර පළවෙනිම දැති රෝදේ කොහොම හරි ගලව ගන්න. එකක්වත් කරගන්නේ. එයාට එතනින් ගලව ගන්න බැරි වෙනවා. එයා සමහරට දෙවෙනි දැති රෝදෙන් ගලව ගන්න. ඒ දෙවෙනි දැති රෝදේ තමයි සංඛාර. සබ්බේ සංඛාරා අනිච්චාති ගැලෙවද? සබ්බේ සංඛාරා දුක්ඛාති. මේ සමස්ත වැඩ පිළිවෙලම දැක්කා. සබ්බේ ධම්මා අනාත්තාති. අර දැති රෝදයක් ගලව ගන්න. ගැලවුණ ඉතුරු ටික වැඩ කරන්න බෑ. මේ ලෝකේ අපි වේදනාවක් පස්සේ යන
එතන තියෙනවා එක දෙති රෝධයක් වේදනා කියලා. මෙන්න මේ වේදනාවක් පස්සේ වින්දනයක් පස්සේ දුවන එකෙන් කවදාවත් බලාපොරොත්තු වෙන වින්දනය ලබන්න බැරි බව තෝරගෙන ඒ දෙති රෝධය ගලවන යම් කිසි කෙනෙක්. වේදනා දෙති රෝධය කරගන්න නැත්නම් තණ්හා දෙති රෝධය කරගන්න බෑ. එන උපාදානෙ බෑ බව කියන එක යම් කිසි කෙනෙක් තණ්හාව මේ යම් කිසි දෙයකට හා වෙලා රූපයකටම හා වෙලා ඒ ලබන්න දේ බලාපොරොත්තු වෙන දේ ලබන්න බැරි බව තෝරගෙන තණ්හා කියන ප්‍රතිරෝධය ගලවනවා. ඉතුරු ටික කරකෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ගලවන්න තියෙන අවසාන අවස්ථාව තමයි තණ්හා. තණ්හා ප්‍රතිරෝධය ගලවලා කරකවලා හැබැයි උපාදානික ගලවන්න තේසි නෑ. මොකද තණ්හා මුල් කරගෙන භවයට ආසන්නම හේතුව කරගන්නවා. ගලවනවා නම් ගලවන්න තියෙන අන්තිම දතිරෝධය තමයි කොතනද? උපාදාන තැන. උපාදාන දෙක ගැලෙව්වේ නැත්තම් භවය හට ගන්නවාමයි. ඒක නතර කරගන්න. ඔ කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේක ඕන තැනකින් පුළුවන්ද කියලා. ඒ පුළුවන් කියන බව පෙන්වන්නේ තථාගතයන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රය. තථාගතයන් වහන්සේ ගහන සම්මාදිට්ඨිය කියන මොකද්ද මේ සම්මාදිට්ඨිය කියන්නේ? තථාගතයන් වහන්සේ මුලින්ම දේශනා කරනවා දුක ධනී දුක්ඛ සමුදය ධනී දුක්ඛ නිරෝධය ධනී දුක්ඛ නිරෝධ මාර්ගය ධනී නයං උච්චති සම්මාදිට්ඨි. වෙන ආකාරයක් නැද්ද සම්මාදිට්ඨිය දකින්න? තියෙන්නේ. අවිද්‍යාව දනී අවිද්‍යා සමුදය දනී අවිද්‍යා නිරෝධය දනී අවිද්‍යා නිරෝධ මාර්ගය දනී අයං උච්ච සම්මාදිට්ඨි. දැන් සරිතාමුල කියන දෙනකුත් තියෙනවා. ඊට පස්සේ ආහන තව ආකාර නැද්ද? තියෙනවා. ආහාර දනී ආහාර සමුදය දනී ආහාර නිරෝධය දනී ආහාර නිරෝධ මාර්ගය දනී අයං උච්ච සම්මාදිට්ඨි. සංකාරය දනී සංකාර සමුදය දනී සංකාර නිරෝධය දනී සංකාර නිරෝධ මාර්ගය දනී සම්මාදිට්ඨි. වේදනා දනී වේදනා සමුදය දනී වේදනා නිරෝධය දනී වේදනා නිරෝධ මාර්ගය දනී. තණ්හා දනී තණ්හා සමුදය තණ්හා නිරෝධ මාර්ගය දනී. අවසාන කරනවා. ඔය ඔක්කොම එකින් එකකින් එක විස්තර කරගෙන යනවා මම. ඔව් ඒක තමයි. බලන්නේ මොකද්ද කරන්නේ හැම වෙලාවෙම? අර එක කාරණය චතුරාර්ය සත්‍යර කරනවා. වේදනා දනි වේදනා සමුදය දනි වේදනා නිරෝධය දනි වේදනා නිරෝධ මාර්ගය දනි. තණ්හාව දනි තණ්හා සමුදය තණ්හා නිරෝධය තණ්හා. එහෙනම් මේ පටිච්චසමුප්පාදයේ චතුරාර්ය සත්‍ය අතර සම්බන්ධයක් තියෙනවා. ඒක හරියටම animation දාලා ඔයගොල්ලන්ට මම ලබන සතියක පෙන්නන්න. කොහොමද මේක වෙන්නේ? හැබැයි මොන කාරණකින් හරි අපි දැනගන්නේ අර පටිච්චසමුප්පාදයේ තියෙන කාරණයක් දැනගන්නවා චතුරාර්ය සත්‍යට එකඟ. අපිට ඕන වුණ ආකාරයට බෑ හැබැයි. ඒක කෙනෙක්ට තේර දැන් අවිද්‍යාවෙන් විස්තර කරගන්නකොට කෙනෙක්ට ඒක හොඳටම තේරෙන්නේ රූපය තුලින් කියනකොට වෙන්න පුළුවන්. තව කෙනෙක්ට ඒක තේරෙන්නේ ශබ්දය තුලින් කියනකොට වෙන්න පුළුවන්. තව කෙනෙක්ට ඒක හොඳට ග්‍රහණය වෙන්නේ ගන්ධය තුලින් තියෙනකොට වෙන්න පුළුවන්. තව කෙනෙක්ට තේරෙන්නේ ඒක රසකින් කියනකොට වෙන්න පුළුවන්. තව කෙනෙක්ට හොඳටම තේරෙන්නේ ස්පර්ශයෙන් කියනකොට වෙන්න පුළුවන්. තව කෙනෙක්ට ධම්මයෙන්. ඒකයි කියන්නේ මේක දහසක් නයින් සමාන විතරයි කියන්නේ. තමන්ට තේරෙන තැනින් මේක ගන්න කිව්වා. හැබැයි තේරෙන තැනින් ගන්න කියලා අපිට ඕන ඕන විදිහට ගන්න බෑ. ඒ තේරෙන කාරණය චතුරාර්ය සත්‍යයට එකඟව ගන්න. කියලෝගේ අන්තිමටම කියනවා යමෙක් පටිච්චසමුප්පාදය දකිද පටිච්චසමුප්පාද සමුදය දකිද පටිච්චසමුප්පාද නිරෝධය දකිද පටිච්චසමුප්පාද නිරෝධ මාර්ගය දකිද අයං උච්චති සම්මාදිට්ඨි. ලෝකේ කියනවා ආහාර දනිද ආහාර සමුදය දනිද ආහාර නිරෝධය දනිද ආහාර නිරෝධ මාර්ගය දනිද. ආහාර වර්ග හතරක් යනවා.
කබලිකාර ආහාර ස්පර්ශ ආහාර විඥාන ආහාර මනෝ සංචේතන ආහාර එහෙනම් කබලිකාර ආහාරය දනි කබලිකාර ආහාර සමුදය දනි කබලිකාර ආහාර නිරෝධය දනි කබලිකාර ආහාර නිරෝධ මාර්ගය දනි අයං උච්චති සම්මා දිට්ඨි දැන් මතක් කරගන්න මම පළවෙනි දවසේ ඔයගොල්ලන්ට කිව්වා යමෙක් එකක් දකීද ඒ මොහොතේ ඉතුරු තුනම දකි කිපරේෂණ ඔක්කොම පරස්පර වෙන්නත් බෑ එකක් එහෙනම් යමෙක් කබලිකාර ආහාරය හරියටම දන්නවනම් කබලිකාර ආහාරය උදා වෙන විදිය දන්නවා නිරෝධය දන්නවා නිරෝධ මාර්ගය දැන් ඇත්තටම කබලිකාර ආහාර දන්නවද කියලා හිතින්ම බලන්න මම එක තැනක් නිකන් පිළි මම එකක් දන්නවා ඉතුරු තුන දන්නේ එහෙම වෙන්න බෑ එහෙම වෙන්න බෑ එකක් දන්නවනම් ඉතුරු තුනම දන්න එතකොට එකක් දන්නවා කියන්නේ එකක් පාඩම් කරනවා කියන එක නෙමෙයි පාඩම් කරලා නම් හතරම දන්නවා හරි දැන් එකක් දන්නකොට ඉතුරු තුනම දන්නවනම් අයං උච්චති සම්මා දිට්ඨිය එච්චරයි සම්මා දිට්ඨිය දෙපාරක්පත් වෙනවා ඈ සම්මා දිට්ඨිය දෙපාරක්පත් වෙන්න පුළුවන්ද පත්ත්‍ච්ච සම්මා දිට්ඨිය පූර්ණ කරගන්න පුළුවන් ඒක හරි හැබැයි දෙපාර සම්මා දිට්ඨියටපත් වෙන්න පුළුවන් බෑනේ නේ මං අවුරුදු ගාණක් තිස්සේ කබලිකාර ආහාර දන්නවා සමුදය නිරෝධය මාර්ගය දාම් දැනගින්නේ ඉතකෝර එකක් දකින්නකොට ඉතුරු තුනේ මොහොතෙම දකී කියන්නේ ග්‍රාහී පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? අර මම මේ කොටස කිව්වේ මොකටද? එහෙනම් අර අර දැති රෝදයක් කොහෙන් හරි ගලව ගත්තොත් වැඩි හරිනේ. කොහෙන් හරි ගලව ගත්තොත් හරි. දැන් අන්තිමටම තියෙන දැති රෝදේ මොකක්ද? නෑ නෑ අර අන්තිමම දුක. අන්තිමේ මොන දැති රෝදේ? දුක කියන දෙයක දුක දනි දුක්ඛ සමුදය දනි දුක්ඛ නිරෝධය දනි දුක්ඛ නිරෝධ මාර්ගය දනි අන්තිමුණ තියෙන එක නේද ඔය පඩි ඔය රෝධණිකේ ගත්ත දුක දනි දුක්ඛ සමුදය දනි දුක්ඛ නිරෝධය දනි දුක්ඛ නිරෝධ මාර්ගය දනි විශේෂයෙන් තමයි කියන්නේ දැනගන්න ඕන හින්දාමයි කියන්නේ අද තම තමන් වග බලා ගන්න නිදි කරවනවා මයි ඕලම ඒ හින්දයි කියන්නේ යමෙක් පටිච්චසමුප්පාදේ දැක්කොත් දැකින්න ඕන එක දැකලා ඉවරයි එතන ඉවර කරන වැඩි ඒ හින්දා ඒක දැනගන්න ලේසියෙන් ඉඳ තියන්නේ දෙන්නේ නැහැ ඉඳ හැබැයි අපිට දක්ෂ වෙන්න ඕනේ අපේ මාර්ගේ වඩා ගන්න අපි දක්ෂ විය යුතුයි. ඒක බලෙන් කරලා දෙන්න. ඒ හින්දා නිින්ද යන එනවනම් හිතගෙන හරි අහන්න. හිතගත්තු මනුස්සය ගැන අනිත්‍යය බලන්න එපා. ඒ මනුස්ස ගොඩියන් එහෙම කරපු අය හිටියා පොඩි ඉස්සල්ලා. පිටි ඉස්සල්ලා ගම්පා හංසගිරි මහත්තයා තිබ්බ සාකච්ඡාවේදී ඒක මහත්තයෙක් හිටියා. ඒ මහත්තයා ඇත්තම නිින්ද යනවා අන්නාට පිටිපස්සරලා සාකච්ඡා ඉවර වෙනකන් හිටගෙන හිටියා. තමාට පෙන්වලදී වාඩි වුණා මොකද හිටගෙන හිටියා ඇයි ඒ යා දන්නවා ඒ ඒ ඒ වීක යාගේ තියෙනවා කියන්නේ ඒක තියෙන බව දන්න හන්ද මොකද කරේ ඒක කැඩුවා ඒක තමයි උත්සාහය වීරිය ධෛර්යය කියන්නේ බලය කියන්නේ ආයි වර්ණ සැප බල කියලා එකක් තියෙනවා නම් බලය ගන්න ඕනේ අතට බලයට දෙන්න දැන් බලය ගන්න මෙතෙක් කාලක් අපි කෙරෙව්වේ මොකද්ද නිදි කරෝපු එකම තමයි නිදි කරේ නැත්නම් ඉතින් අපි මෙච්චර දුරක් එන්නේ නෑ නිදි කරපු හිඳ නැහැ මෙච්චර දුරක් ආවේ මේ ලැබිච්ච අවස්ථාවෙත් ඒක කරගත්තු මොකෝ මේක කරන්න දෙයක් නැහැ ඊළඟ එකේ බලමු කියලා යම් ඒක ඇවිල්ලා ආයි බුදියද එහෙම ආපු ගමනක් නෙමෙයි තියේ නේ එදේ තින්නේ පාටි වලට ගියා නින්ද යන්නේ ඒ වෙලාවට කොහමරි ඇහැරවලම තියෙන ෂෝක් එකේ ඒක තමයි මේකේ හැටි. මේ පාටි වලට ගිහලා පැත්තක් අල්ලන් ඩෝප් වෙලා නෙමෙයි. මේ මම නිකන් ගිහලා පැත්තක් අල්ලන් නිදාගෙන ඉන්නවා. ඔළුවේ මේ ඔළුව ගහගෙන එහෙම නිදාගෙන ඉන්නවා.
ඇයි සියලු ඕපොදු පොඩි කතා කරනකොට ඒව ගානට අර සසර ගෙනියන්න ඕන ආහාර ටික ඉතින් ලස්සන්ට අපිට බටමේසේ වගේ හදලා දෙනවා නේද අපි ඉතින් මොකද කරන්නේ අර මේසේ රවුම් මේසේ වටේ ඉඳගෙන ඉතින් කිසි අවුලක් නැතුව පැය ගාන ගත කරලා එනවා හැබැයි නිදා ගන්න ඕන තැන හැරගෙන ඉන්නවා හැරගෙන ඉන්නවා තමයි නිදා ඒ කියන්නේම උදුපුරු යටිපුරු වෙලා යන්නේ ඒ තියා ගන්න නම් කරන් තියෙන ලේසි ක්‍රමය අරක ඒකයි මේ කියන්නේ සෙන්සරේ කියනත් නෑ මේ කතා කරන්නේ ඕගොල්ලන්ගේම අපිරු දෙනාගම නිවන් මාර්ගක් හින්දා මේක සහයෝගෙන් සාමූහික දයානුකම්පාවෙන් යන්න ඕන ගමනක් නිසා එන කොටාගෙන මරාගෙන යන පුළුවන් ගමනක් නෙමෙයි ලෝකය යන කොටා ගැනීම මරා ගැනීම ඔක්කොම තියෙනවා නිවන් මාර්ගෙත් ඒක තිබ්බොත් එහෙම ඉතින් දෙකම එක වෙනවා ඔ මේක එහෙම එකක් නැහැ මොකද හේතුව ගුරු මුෂ්ටි නැති එකම දේ බුද්ධ ශාසනයෙන් නිවන් මාර්ගේ විතරයි ඇයි ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි නම් මොකක් රැකගෙන මොකක් කරන්නේ දැන් මම මේ දන්න ටික මං කාටවත් නොකිය රැකගෙන හිටිය කියලා මොකද්ද ඇති වෙන්නේ මොකද්ද ලබන්න තියෙන මොකක් තියනද ලෝකෙ එහෙම ලබන්න එක ඈ ගන්න ටික ගුවම පවුරි ගොඩ යනවනම් එච්චරයි ඊට හදයක් මේකේ නෑ ඉතින් ගුරු මුෂ්ටි නැති එකම නැද්ද කියලා බලන්න රස්සාවකට ගියා ඔක්කොම කියලා දෙනවද ඇයි කියලා දෙන්නේ නැත්තේ ඔබේ තැන නැති වෙන මේකේ මොකද්ද ලබා ගන්න දින් තැන ලෝකේම අනිත්‍ය දුක්ඛ අනාත්මයි නම් මොකද්ද ලබා ගන්න දින තැන? තන එහෙම ලබා ගන්න දෙයක් නෑ මොකද ලබා ගන්න යන හැම තැනම මානුද්වච්ච තමයි කතන්දරය යන්නේ. ගන්න දේ ඕගොල්ලොත් මේක දැනගත්තට පස්සේ සත්භාවය කාට හරි කියලා දෙන්න දයනුකම්පාවෙන් තව කෙනෙකුට මෙන්න මේ උතුම් මේ ධර්මය අවබෝධ වෙලා උතුම් වූ සද්ධර්මය අවබෝධ වෙලා මේ නිවන් භූමිය සාක්ෂාත් වෙනවා කියලා ඉච්චරයි. යහපත් චේතනාවයි. ඒ චේතනාවෙන් කරන්නේ. එතකොට ඒ දේ පල ප්‍රයෝජනයක් නෙලා ගන්න අය නෙලා ගනී බුදුහාඳුර ගණ කියලාත් ඔක්කොම කොට ගියේ නැහැ. හොඳම සාක්ෂිකාරයෝ අපි. අනේ කවුත් හොයන්න එපා. මොකද ඒක දේවදත්ත හොයන්න යන්න එපා. ඇයි? අපි අවිල කොක හොයන්න දෙන්නේ නැහැ. නැත්නම් අපි දේවදත්තනේ අල්ලගන්නේ. අපි ගොඩ ගියා වගේ හරියට. අපි අර කොහොක්වත් ඉන්න කෙනෙක් අල්ල ගන්න ඕනේ නැහැ. කියන්න අපි මෙතන නැහැ නේද? අද කොට යන්න හම්බෙලා තියෙනවා නම් chance එක. ඒකෙන් කොට යන්නේ කයි තියෙන්නේ ආයෝකත් එක්ක යන කොටගෙන ගහමරාගෙන මේක කරන්න පුළුවන් එක නෙමෙයි. ඉතින් සත්භාවයෙන් ඒක කරන්න ඕන. හරි. එහෙනම් මෙන්න මේ අකාලික ධමයක් නම් අකාලිකම තමයි. දැන් මෙහෙම ගන්න එපා හොඳේ. කාලේ නැහැ කියන්නේ. ඒ කිවිච්ච අතීතයේ කිවිලි ඉවරයි. ආපු නැති අනාගතේ ඉල්ල නැහැ. මේ මොහොත විතරයි තියෙන්නේ. එතකොට හෙට ඊළඟ සතිය 9ට උණු තියෙන්නේ. તો 9 කොහොමද වෙවන්නේ? එහෙම එකක් නැහැ නේද? එතකොට කියලා ගත්තොත් කොහොමද ඉන්නේ? වන්දොඩට වයිගට ආයතෝට. ඇයි? තථාගතයන් වහන්සේ කියන ලෝකේ යමක් පරිහරණය කරයිද මමත් ඒසේ පරිහරණය කරයි. මේ කතා කරන්නේ නිවන් දැකීම. එහෙමයි කියලා හෙට උදේ 8ට ඔෆිස් එකට යන්න තියෙනවා නම් මම අකාලිකයි. ඒ ඉන්න කාලේ ඔහොම එකක් නෑ. කියන කැමතිද? රසායනස් කළ බෑ. ඒව නෙමෙයි මේ කියන්නේ. හොඳේ ඉන්න තේරුම් ගන්න කියන එක. ලෝකේ ගෙනියන්නේ එක ඕනද නැද්ද? ලෝකේ ගෙනියන්න ඕනේ. එහෙනම් ඒ ලෝකේ ගෙනියන විදිය දැකලා දැන් අපි මොකද කරන්නේ? ලෝකයට දරන අර බලය අර වයින් කරන වැඩේ ටික 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 අඩු වෙන්න ගන්න. කොහොම ගිහින් 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 මාත්‍රයක්ව වයින් කර නැති වෙලාවක් එනවා. එදාට හරි. දැන් වයින් කරන්නේ නැද්ද? වයින් කරනවා. මම කියන්නේ බා. කරනවා. හැබැයි තමන්ම දහම දැනගත්තට පස්සේ තෝරගන්න වයින් කරන එක එදා වයින් කරා වගේමද කියලා. මොනව ඉදිරියේද? රූප ශබ්ද ගන්ධ රස. හරි. දැන් මම මෙතනින් එහාට
වයින් කරපු ටික පෙකුටිය පෙන්නන. දැන් අපි බලන්න ඕනේ මොකද්ද? ඇත්තටම ඒ විදිහට වයින් කරේ කියලා. එතකොට හරි. ඊළඟට ගන්න తీරනේ මොකද්ද? එහෙනම් මේ වයින් කරලා කර කර ඉඳින්නේ මෙහෙම දෙයක් නම් මේක වයින් කරලා කරගන්න කියොත් වෙන්නේත් මෙහෙම ඉරනමක් නම් මේ වයින් කරන වැඩේ තමන්ම තීරණය කරන්න සාරද අසාරද කියලා. ඊළඟට තීරණයක් ගන්න ඒ එච්චර අසාර දෙයක් මොකට වයින් කරනවා නේ? මේ වයින් කරනවා කියන එක මේ ත්‍රිපිටකය ඇතුලේ නෑ හොඳේ. නැත්නම් කොයි සූත්‍රයේ සර්රේ වයින් කරන එක තියෙන්නේ කියලා අහන්නවා. මේ බුදුහාමුදුරුවෝ කියනවා ඒ ඒ ජනපදයට බණ කියනකොට ඒ ඒ ජනපදයේ මිනිස්සු ව්‍යවහාරණ කරන වචන වලින් මේක කියන්න කියලා. එතකොට ඒ මිනිසුන්ට තේරෙන්නේ කියලා. මෙතන තේරෙන්නේ වචනයකින් කිව්වට එක පාට. නේ? පටිච්ච කිව්වත් වයින් කරනකොට එකයි. එකම කතාවක් තියෙන්නේ. එකම දෙයක් තියෙන්නේ. නේ? ඔව්. ඉතින් ඔබට ඕන බුද්ධ ශාසනයම කියන වචනයක් කියන්න විඥාණයට ආහාර දෙනවා කිව්වා. මොන තව වෙන්නේ? ඒකම වයින් විඥාණයට ආහාර දෙනවා. તો ආහාර දෙන්න දෙන්න දෙයක් වර්ධනය වෙනවද නැද්ද? වර්ධනය වෙනවා. ආහාර නොදී හිටියෝ ඉවයින් නොකර හිටියෝ අර මේකේක වෙදින්ක පටිච්ච නොවි හිටියෝ කමුෂිය තමයි මේ කියන්නේ විවිධ අර්ථයෙන්. දැන් ඔයගොල්ලන්ට එක එක වෙලාවට එක එක විදිහට කියනකොට කොයි හරි එක තැනකින් මේක තේරෙනවා. මේක නේද මේ කිව්වේ නේ? අන්න මේ වගේ දෙයක් තමයි මේ තියෙන්නේ. හරි, අපි එහෙනම් පටිච්චසමුප්පාද ටික බලමු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මුලින්ම ඔයාලට ඉස්තර කරනවා අකුසල මූල පටිච්චසමුප්පාද ටික. හොඳට දී කල්පනායෙන් අහගෙන ඉන්න අපේ ඇඟිලි පහයි අකුසල මූල පටිච්චසමුප්පාද තින්නේ පහයි. අකුසල මූල පටිච්චසමුප්පාද තින්නේ හරියටම පහයි. මහමෙරක් නැහැ. ඒක හරියටම තෝරගන්නවා. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? පටිච්චසමුප්පාද විභංගේ විභංග අප්‍රකරණය එක පිටුව 256 නම් මේක විස්තර කරගෙන ගොඩක් යනවා. යන එක තමයි විස්තර කරන්නේ. සාමාන්‍යයෙන් මේ පටිච්චසමුප්පාද විස්තර කරන්න ගියාම ගොඩක් වෙලාට ඉස්සර කරපු ක්‍රමයක් තමයි මමම කරපු සාකච්ඡාවල මේක තියෙන තැන ඔක්කොම විස්තර කරනවා. හැබැයි දැන් සමහර වෙලාවලදී මේක පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. ඇයි දැන් වෙනස් කරන්නේ? නැත්නම් අර කොටස පෙන්නකොට ඒක පාඩම් කරනවනේ. ඒ කොටසත් පෙන්නව නැත්තේ නෑ. හැබැයි ඒක පෙන්නන කලින් ඇත්තට මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා කියනවා ඔයාලට. ඒක එතකොට මෙන්න මේ පටිච්චසමුප්පාද විභංගේ මුලින්ම මෙන්න මේ 370 වෙනි නම්බර එකෙන් පටන් ගන්නෙ. ඇත්තටම මොකද්ද මේ අකුසල මූල පටිච්චසමුප්පාදය කියන මාතෘකාව කියන මුලින්ම. මේකට කියන පොදු මාතෘකාව කියන. මේක යටතේ ඊළඟට අනුකණ්ඩ බෙදෙනවා පහකට. හරි? එතකොට ඒ බෙදෙන පහ අනුව මේවා තියෙන සමහර වචන වෙනස් වෙනවා. දැන් ඔය අපි දන්න මේ පටිච්චසමුප්පාදය තමයි ඔය තියෙන්නේ මොකද්ද? අකුසල ධර්ම කවරේ දෙයක්. මොකද්ද මේ අකුසල ධර්මයක් කියන්නේ? යම් කලෙක රූපාලම්බන වේවායි, සද්ධාලම්බන වේවායි, ගන්ධාලම්බන වේවායි, රසාලම්බන වේවායි, ස්පර්ශාලම්බන වේවායි, ධර්මාලම්බන වේවායි. එහෙනම් අකුසල මූලයක් මූල් කරගන්න තියෙන්නේ කරුණු කීයද? කරුණු 6යි. මොනවද තියෙන්නේ? රූපාලම්බන. ඒ කියන්නේ රූපයක් අරමුණු වෙන එක. ශබ්දාලම්බන දෙකයි, ගන්ධාලම්බන, රසාලම්බන, ස්පර්ශාලම්බන, ධම්මාලම්බන. මොනව කරන්න තියෙන්නේ? 6යි. එහෙම 6ක් එනවා. මේවා යම් අරමුණක් හෝ ඇරඹ සෝමනස සාගතු මිච්ඡා දිට්ඨික ඒකෝත්ප්‍රාදිකාණේ යුක්ත වූ අකුසල චිත්තයක් උපදේද. ඔන්නෝක උපදින්නේ කොහොමද කියලා කියනවා. අර මොකක් මුල් කරගෙනද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන 6 මුල් කරගෙන මෙන්න මෙතන තමයි වැදගත්ම දේ කියන්නේ මොකද්ද? ඊට පස්සේ කියන්නේ ඔන්න ඔය 6 මුල් කරගෙන එසමයේ
අවිද්‍යාව හදන්නේ ඒ මොහොතේ. දැන් අවිද්‍යාව කොහෙන් හරි එනවද ඒ මොහොතේ හදනවද? ඒ සමයේ අවිද්‍යාව පත්‍ය සංකාර වේ. ඒ මොහොතේ හදන්නේ. අන්න තියෙනවා මොකද්ද? අවිද්‍යාව සංකාර විඥාන නාමද තියෙන්නේ නාම රූප. නාම තියෙන්නේ. හැබැයි අකුසල මූල. ගිය සතියේ ඉස්සර සතියේ අව්‍යාව පොතේ විස්තර කරා. එතන මොකද තිබ්බේ? එතනත් තිබ්බේ නාම. මෙතනත් තියෙන්නේ නාම. හැබැයි අකුසල මූල එක. නාම රූපක් නෙමෙයි. නාම පත්‍ය චට්ට ආයතනම තමයි. සලායතනක් නෙමෙයි. නාම පත්‍ය චට්ට ආයතන. චට්ට ආයතන පත්‍ය ස්පර්ශ, ස්පර්ශ පත්‍ය වේදනා, වේදනා පත්‍ය කන්නා, කන්නා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව. මේකත් එක්ක මොකද කියන්නේ? දුක්ඛ ස්කන්ධයන්ගේ සමුදයක්. කාට හරි හිතන්න පුළුවන්ද ඇයි මෙතන නාමයි චට්ට ආයතනයි කියලා එකක් තියෙන්නේ? හැබැයි අවිද්‍යාවෙන් පටන් ගන්න. අකුසල මූලයකුත් තමයි. මොකද ඉතින්? ඇයි රූප නැත්තේ? කාම ලෝකේ මනෝදායිති මනුස්ස සතරපා දිව්‍ය ලෝක හය රූප තියනවද නැද්ද? තියෙනවා. රක්මතල 20ක් තියෙනවා. 20න් අරූපාවචර හතරක් තියෙනවා. රූපාවචර 16ක් තියෙනවා. රූපාවචර 16 රූප තියනවද නැද්ද? තියෙනවා. අරූපාවචර හතර රූප තියනවද නැද්ද? එහෙනම් තියෙන්නේ නාම පමණයි. රූපයක් නැත්තම් ඇසයි, කනයි, නාසයයි, දිවයි, හයයි කියන ටික තියනවද? නෑ. එහෙනම් සලායතන වලින් පහක් නැත්තම් මන ආයතනේ තියනවා, චත්ත ආයතනේ. එහෙනම් මෙන්න මේ පටිච්චසමුප්පාදේ කොහෙටද පාර හදන්නේ? නිකම් බ්‍රහ්මතලයකුත් නෙමෙයි, අරූපාවචර. මෙන්න මේක මුල් කරගෙන තමයි ආනින්ජාපි සංකාර කියන එක ගොඩ නැගෙන්නේ. කොටත් ඕක ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක අවිද්‍යාව මුල් කරගන්න එකක්ම තමයි. පුණ්‍යාදී උනත් අපුණ්‍යාදී උනත් ආනින්ජාපන අවිද්‍ය. මම ඒක මේ අන්තිමටම විස්තර කරන ඕඩියක. හරි, එතකොට මෙන්න මෙතන මේ කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි මෙතන නාම තියෙන්නේ කියලා. ඒකයි පොඩ්ඩක් විස්තර කරලා දුන්නේ. ඔයගොල්ලන්ට මතක ඇති මම ගිය සතියේ මට මතක විදිහට හරියට ඉස්සර සතියේ කිව්වා අවිද්‍යාව මුල් කරගන්න නාම විතරක් තියෙන පටිච්චසමුප්පාදයක් තියෙනවා. ඒක කවුරු හරි දැක්කොත් එකපාරටම බලයි මොකද්ද මේ කියලා. අන්න ඒක මොකද? අරූපාවචර ස්වභාවයකට එකක් තියෙනවා. මේක තමයි පොදු මාතෘකාව. එතකොට මේක ඊළඟට වෙන්නේ මොකක්ද දන්නවද? ඔය ඕක තමයි ආරම්භය කරනවා. අර අව්‍යාකෘතේ නෙමෙයි අකුසලේ ආර. ඊළඟට සිත මොකද වෙන්නේ? තව ටිකක් ඕලාරික වෙනකොට ඕක නාම රූප බවට පත් වෙනවා. හැබැයි සලායතන සම්පූර්ණම නැහැ. ඊළඟට නාම රූප මුල් කරගෙන සලායතන බවට පත් වෙනවා. ඉතින් අපි මේ ඉන්නේ මනුෂ්‍ය ලෝකේ. නාම රූප මුල් කරගෙන සලායතන බවටම පත් වෙනවා. ඇසයි, කනයි, නාසයි, දිවයි, ශරීරය කියන මුළු කර්කජ කයක්ම මුල් කරගෙන ගණී භවන එකක් එක්ක ලොකුවට. හැබැයි බ්‍රහ්ම කයවල් අහලා තියෙන විදිහට මොනවද? සිව්. නේ. ඒක සිව්. ඒ කියන්නේ අකුසල මූලක තමයි. මේ තියෙන අකුසල මූල වලම කවරේ දෙයක්. ඉතින් මේ මුළු පටිසමුපාදයෙන් කියන එක නම තමයි ඉදප්පච්චත පටිච්ච සමුප්පාදේ. මේක අකුසල මූල ධර්ම. මේක පොදු මාතෘකාවක්. හොඳයි, ඒක මේ පෙන්නන්නේ. හරි, දැන් අපි යන්න ඕනේ අපේ මාතෘකාවට.
මෙන්න මේක එන්නේ මෙතන වචනයක් තියෙනවා මොකද්ද මම මේ පාලියකින් ගන්නෙ වචනේ සිංහල එකේ හරියට හොයන්න බැරි නිසා ditthi samprayukta කියලා වචනයක් තියෙනවා ditthi samprayukta මේ ditthi samprayukta කියන්නේ අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවෙන් යම් කිසි භුක්තිය වින්දනය ලබන්නම පුළුවන් කියන දිට්ඨිය සමගම යෙදෙනවා. හරි. අම මේ මහන්නම්. චට්ඨායතන කියලා කියන්නේ එතන නාම ප්‍රත්‍ය මේ අහන ප්‍රශ්නේ නාම කියලා දැන් චට්ඨායතන කියලා තියන්නේ ඇයි කියලා. ඇයි? දැන් සබ්මම අරූපාවචර බ්‍රහ්මතලයක මොකද්ද කියන්නේ? සිත ඇති කය නැති බඹලව සතර කියලා. එහෙනම් දිව තියෙනවද? අසකනාසේ ඒ ටික නැත්නම් සලායතන ඔක්කොම තියෙනවද? හැබැයි මන ආයතනේ තියෙනවා. ඒකට කියනවා චත්ත ආයතනේ කියලා. මන ආයතනේ වැඩ කරනවා. නේද? හැබැයි අව්‍යාකෘතේ තියෙනවා චත්ත ආයතන. ඒ කියන්නේ සලායතන ක්‍රියාත්මක වෙන්නේ නැතුව මන විතරක් වැඩ කරනවා. එතකොට චත්ත ආයතනේ. හැබැයි ඒක අවිද්‍යාවෙන් පටන් ගන්න එක නෙමෙයි. ඒක පිස්තර කරන්නේ සම්පූර්ණයෙන්. හරි. එතකොට මෙන්න මේක දිට්ටි සම්ප්‍රයුක්තයි. දැන් මෙන්න මෙහෙම හිත අපිට හටගෙන තියෙනවද නැද්ද? ඈ? මෙහෙම හිත හටගෙන තියෙනවා දිට්ටි සම්ප්‍රයුක්ත සිත්. හටගත් එකක් කියන්නේ අවස්ථාව. වචන වලින් නෙමෙයි අහන්නේ. උදාහරණ. නැත්නම් මම උදාහරණ ටික කියන්නේ ඒකයි. තමන්ගේ ජීවිතේ දාන්න මේක ඕනේ නැහැ දැන්. මේක අමතක කරලා මේ පේන අකුරු ටික ඔක්කොම අයින් කරන්න. දිට්ඨිය සමගම යෙදිච්ච අවස්ථාව. අපාටිකට යනවා නෑ. එනකොට මොකද හිතන් යන්නේ? ලබා ගන්න අනිවාර්යෙන් පුළුවන්. මේකෙන් මෙහෙම අපේ වචනේ මේකෙන් මෙහෙම ෆන් එකක් ගන්න පුළුවන්. නේ? එතකොට දිට්ඨිය සමගම යෙදෙන කසාද බඳින්න දවසේ ආයෙ දික්ටි සම්ප්‍රයුක්තද දික්ටි විප්‍රයුක්තද? විප්‍රයුක්තක පස්තාව දුටින් කියලා දෙන්න. දික්ටි කොහොමද ගත්තේ අදහස? මේ 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 කෙනාගේ මරණ කම්ම සතුටින් ඉන්න පුළුවන්මයි. කියලා ගන්න. ඒ සතුට ලැබෙන්නේ කාගෙන්ද? මේකේ රාගේ તો දිට්ඨිය සමගමයේද? අන්නේ දිට්ඨිය සමගමයේද මේවට කියනවා මිච්ඡා දිට්ඨිය මුල් කර ගන්නවා කියලා. ඒක නතර මිච්ඡා දිට්ඨිය කියන වචනේ කියන්නේ කොහොමද ගන්නෙ? ඒව සෝමනස්සයක් ලබන්නත් පුළුවන් කියලා හිතනවා. ඒකනේ වචනේ හොඳනම් බලන්න. දැන් අපි රූපයකට බැඳින්නේ දෝමනස්සයක් ලබන්න පුළුවන් කියලා හිතලාද සෝමනස්සයක් ලබන්න පුළුවන්? සෝමනස්සයක් නෑන සෝමනස්සයක් ලබන්න පුළුවන් කියලා මිච්ඡා දිට්ඨියක් මුල් කරගෙනම තමයි මේකත් එක්ක වැඩිච්ච ඒ සමස්ත වැඩපිළිවෙලට කියනවා දිට්ඨි සම්ප්‍රයුක්තයි කියලා. ඕනම පුතඥ මානසිකත්වයක ඉන්න කෙනෙකුට දිට්ඨි සම්ප්‍රයුක්ත සිත් හටගන්න. දිට්ඨි සම්ප්‍රයුක්ත සිත් හටගන්න. දිට්ඨිය සමගමයේද? එතන මූ මට ගැහුවා. ඒ හින්දා මූ මට බැන්නා. ඈ කියලා එහෙම අදහසක් ගත්ත ගමන් අරගෙනාගෙන් මොනව කරගන්නමද දිට්ටි හෙදෙන්නේ? පාලි ගන්න. ඒකට මොකක් හරි කියන්න. ඒතර දිට්ටිය සමගම එදෙන්නේ. ඔහුට හිතන්න හැකියාවක් නැහැ. මට මෙහෙම බැනුම් අහන්න උනේත් මොකක් හරි හේතුක බලයක් ඇරෙන්නේ හේතු බල වලට දාලා එහෙම දකින්න හැකියාවක් නැති හින්දා දිට්ඨිය සමගම ගන්න. මගේ රස්සාව නැති කරේ මුන් තමයි. චාල්ලව උගුන්ට මාත් හොඳ වැඩක් කරා. දැන් දිට්ඨියමයි ගන්න. දිට්ඨිය සමගම ගන්න. නේ. බලන්න එහෙම එහෙම සිතුවිලි අපිට පහල වෙලා නැද්ද? පහල වෙලා තියෙනවා. ඒ පහල වෙනවා නම් පහල වෙන්නේම හරියටම යථාර්ථය දන්න හන්දද දන්නේ නැති හන්දද?
දන්නේ නැති හින්දා. එන යථාර්ථය දන්නේ නැති හින්දා දික්තියෙන් තොරව හිතන්න හැකියාවක් නැහැ. දික්තියෙන් තොරව හිතන්න හැකියාවක් නැති හින්දා දික්ටි විප්‍රයුක්ත සිත් හටගන්නේ. හටගන්නේ මොන සිත්ද? දික්ටි සම්ප්‍රයුක්ත සිත්. ඒ සමගම යෙදේ. එතකොට අද වෙන ඕන උදාහරණයක් අරන් බලන්න. අද මේ මොහොතේ වර්තමාන සමාජයේ දික්ටි සම්ප්‍රයුක්ත සිත් කොච්චර හටගන්නවද කියන්නේ. අලෝභය ලැබීමට මුලයි, ලෝභය නොලැබීමට මුලයි කියන මූල ධර්මය දන්නේ නැත්නම් දික්ටි සම්ප්‍රයුක්තවම හටගන්නවා. ඇයි? මුන් හින්දායි අපිට ලැබෙන්නේ නැත්තේ. අරුන් හන්දායි අපිට ලැබෙන්නේ නැත්තේ. මුන් හින්දායි මට දුක හටගත්තේ. අරු හන්දායි මට දුක හටගත්තේ. පටිච්ච සමුප්පන්න කතාවක් නෑ. එතකොට මොකද වෙන්නේ? දික්තිය සමගමයි. දික්තිය සමගමයි. ප්‍රබලද නිකන් පොඩිය ගන්නද? දැවෙන්න පොබල සෙල්ලම් එක මේ ඒකයි තථාගතයන් වහන්සේ කියන්නේ මිච්ඡා දිට්ඨිය තරම් මහා සාවද්‍ය උපාප කර්මයක් මේ තුන් ලෝකයේ තුල මාන්නොද මිච්ඡා දිට්ඨිය තරම් මහා සාවද්‍ය උපාප කර්මයක් මේ තුන් ලෝකයේ තුල මාන්නොද කියලා සෙල්ලම් එකක්ද මේ මිච්ඡා මිච්ඡා කියනවා මිත්‍ර වේ මොනවත් එකද මිත්‍ර වේ රූපත් එක්ක ශබ්දත් එක්ක ගන්ධත් එක්ක රසත් එක්ක ස්පර්ශත් එක්ක සිතුවිලිත් එක්ක මොකටද මිත්‍ර වේ සෝමනස්සයක් ලබා ගන්න පුළුවන් කියන දිට්ඨිය අහන්න සුවයක් ලබා ගන්න පුළුවන් කියන දිට්ඨිය අහන්න දැන් දිට්ඨි සම්ප්‍රයුක්තවම හට ගන්නවා කියන්නේ ඒකයි දැන් මේකෙන් අපි ඊළඟට ප්‍රභේද ටික හොයාගෙන හොයාගෙන යනවා. මේ මාතෘකාව කිව්වේ හොනේ. හරි. පළවෙනි පටිච්චසමුප්පාදය. මොකද්ද? ලෝභ පටිච්චසමුප්පාදය. අංගන් පහක් විස්තර කරනවා පහින් එකක්. දැන් මේ ලෝභ පටිච්චසමුප්පාදය අපේ හිතේ ගොඩ නැගිච්ච අවස්ථා තියෙනවද නැද්ද කියලා මොකද කරන්න ඕනේ? බලන්න ඕනේ. ඒකට යන්න ඕනේ පොතටද මුලින්ම උදාහරණ වලටද පොතෙන් පෙන්වන්නත් පුළුවන් ඒකද බලන්න ඕනේ මුලින් අපි දැන් ලෝභයක් අපිට කොහොමද ක්‍රියාත්මක වුනේ කියලාද බලන්න ඕනේ එතකොට එක එක්කෙනාට ලෝභය ක්‍රියාත්මක වෙච්ච දෙන්නෙක් ගත්තොත් දෙන්නට එකම විදිහටද ලෝභය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ නෑ නේද එක එක විදිහට එතකොට කොහෙන් හරි ලෝභය ක්‍රියාත්මක වෙලා තියෙන විදි ටිකක් තියෙනවා. දැන් ඒ ලෝභයේ ක්‍රියාත්මකුනේ ත්‍රිපිටකේ දැනගෙනද? පටිච්චසමුප්පාදය දැනගෙනද? මොකක්ද දැනගෙන? මෙන්න මේ ටික දැනගෙන. ඔච්චර. මොනවද දැන්? උදාහරණටි ඔය කරපු ටික තමයි දැන් තියෙන්නේ. දැන් බලන්න ඕනේ ඇත්තටම එතන ක්‍රියාත්මක වෙලා තින්නේ ඕකද කියලා. දැන් මම එකින් එක කර කියාගෙන යන්න. මේකේ තාම දිව්‍ය ලෝක උදාහරණයක් හොඳේ මහා බ්‍රහ්මයාගේ සතර වරන් දීවුන්ගේ ඒව නැහැ ඊව නැත්තේ ඔය කිව්වට තේරෙන්නේ නැහැ දැන් ගන්න ඕනේ මොකද්ද දිව්‍ය ලෝකේ ගිහිල්ලා ෂොපින් ගිය හැටිද මෙහෙ ෂොපින් ගිය හැටිද මෙහෙ කෑම මේසේ වාඩි වෙච්ච විදිහද එහෙ වාඩි වෙච්ච විදිහද මෙහෙ ට්‍රිප් එකක් ගිය හැටිද එහෙ ට්‍රිප් ගිය හැටිද මහන මුලින් බලන්න ඕකද? ඔව් මෙහෙ ගිය හැටි. එහෙ ගිය හැටි බලන්න තාම තේරෙන්නේ නැහැ. හැබැයි මෙහෙ ගියේ මෙහෙම නම් එහෙ යන්නේත් ඔහොම තමයි තියෙන්නේ. අයි මෙහෙ ගියක් කියන්න ක්‍රමයක් නැහැ. මොකද පටිච්චසමුප්පාදයක. මේ අය වෙනස් වෙන්නේ නැහැ. එකම දේ වෙන්නේ මොනවද? අර බොජුන් එහෙම වෙනස් වෙයි. ඇඳුම් පැනඳුම් වෙනස් වෙයි. නේද? එහෙ දියලි වලට නම් දන්නේ නැහැ මම තාම. ඒ මොන හරි ඒව ඇති නේද? එහෙ සමානව මේ වගේ වාහනවල උඩ බැඳගෙන යන්නේ නැතුව ඇති. ඔය ඉන්දියෙන් යන්නේ ඉතින් මොන හරි ඇති. හැබැයි අපි ඒක ගත්තොත් එකපාරටම තේරෙන්නේ නැහැ. හැබැයි අපි ගත කරපු ජීවිතේට මේක දැන් දාලා බලන්න. අන්න ඊට පස්සේ බලන්න ඕනේ අපි
ඇත්තටම ඒක වෙලා තියෙන්නේ මේ විදිහටද? එහෙනම් එතන ක්‍රියාත්මක වෙලා තින්නේ ලෝභයක්ද? අලෝභයක්ද කියලා අපි බලන්න වෙනවා. නේද? හරි. දැන් අපි දුව එකින් එක කරා. දැන් මෙන්න මේ 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 චූටි දරුවයි අම්මයි තාත්තයි ඉන්නේ. ගත්තෝ. මේ දරුවගේ ඇත්තටම ගත්තෝ මේ දරුවගේ රූපේ දකින්න වාරය අපාසම මේ අම්මටයි තාත්තටයි මොකෝ? හරි. සතුට සෝමනස්ස. නේද? ඒ වගේම ඒ දරුවටත් මේ අම්මයි තාත්තයි දකින්නකොට ඒ අම්මටයි තාත්තටයි මේ දරුවගේ සද්දය ඇහෙනකොට ඈ හරි මාස මේ ටික කාලයක් යනකොට කම්කාරච්චි ලැන්ද වන්දනා කටවාන හිටහල්ලා වැඩි දැන් සෝමනස්ස වැඩි වීරෝනේ එකම තැන අපිව කරකෝල් ලස්ස අර සෝමනස්ස වෙන තමයි ඉන්නේ ඒ දරුවම කතා කරනවා ටික කාලයක් ගිහිල්ලා මේ ඊට පස්සේ කතා නොකර ඉන්නවා පොඩි එක දැන් ඔය චූටි ළමයා මේ අම්මයි තාත්තයි කැමති හොඳට නිදා ගන්නවද නිදා ගන්න නැතු ඉන්නවා හොඳට නිදා ගන්නවා දවස් පහ හතක් විතර මේ දරුවා නිදි නැගිටින් ඉන්නෙම නෑ ධම්ම තාත්තා සතුටු වුණා නිදා ගන්නකොට කිව්වනේ ආ දැන් මොකෝ යන්නේ දැන් ගිහලා බලන්න අම්මා මුදි මුලින්ම බලන්නේ ඔබ බය තුෂන් පස්සේ කිය හුස්ම ගන්න නැද්ද කියලා දැන් නිදා ගත්තද බය නිදාගත් ගෙනද සතුටින් ඉන්නේ නිදාගත්තේ නැතු වුණාම නිදා ගත්තත් ප්‍රශ්නය නිදාගත්තේ නැතත් ප්‍රශ්නය නේද හරි දැන් හැබැයි මම අමතර ගැලලා කොයි කිව්වේ හැබැයි මේ දරුවගේ රූපේ දකින්නකොට සද්දය ඒ වගේම ගන්ධය නේද දැන් මේ දරුවා හැංගෙම චූ කරනවා මොකද අවුලද මේ අම්මගේ තාත්තගේ කිසිම අවුලන්නේ කිසිම අවුලන්නේ මේ ඒ කියන්නේ ගන්ධය හයාසල අවුලන්නේ ලොකු නා වෙනම කතාව ඒක අල්ලන්නවත් කියන්නේ ගන්න අපිට ආකාරي මේක වහන්න පුළුවන් නේද ආ එතකොට එහෙම තියෙනවා ඊට පස්සේ මේ ස්පර්ශයේ විශේෂය කතා මේ දරුවගේ ස්පර්ශය හරි සියුම් මෘදුයි නේද එතකොට දැන් මේ වෙලාවට අම්මට මේ අර මෘදු ස්පර්ශයක් ලබන්න මේ අම්මා පින් කළාද නැද්ද පෙර පිණු බලපා ඇත්තේ නැහැ හැබැයි අපි තෝරා බේරා ගන්නවා ඇත්තම තමයි වැඩි අපි වරද්දක එහෙනම් මෙන්න මේ කියන ඒවා ඔක්කොම ගත්තාම මේ වෙලාවේ මේ අම්මට තාත්තට හරි හරි සතුටකින් නේද ඉන්නේ ඔව් ඒක තමයි ස්පර්ශය කියන එක තියෙන්නේ මේකෙන්ම ලැබෙනා වගේනේ තේරෙන්නේ ධාමට අනුම ගලපව ගන්නවා මිසක් නැත්තම් එකපාරට මේ මේ පෙර මේ මුදු එකක් ලබන්න මෙහෙමයි කියලා එහෙම එන්නේ නැහැ එකපාරට තේරෙන්නේ නැහැ ඉතින් ඒක ටිකක් හරි ඒකත් එක්ක යනකොට තියෙනවා කොහොමයි මේ සමස්ත වැඩ පිළිවෙල ඇතුළම ගත්තාම තියෙන්නේ ඇත්තටම තමන්ගේ ලෝකේ නිර්මාණද නැද්ද? තමන්ගේ ලෝකේම අල්ලගෙනද නැද්ද? අන්න එකට කියනවා ලෝකය අල්ල ගන්නවාට කියනවා අබ්බ කර ගන්නවා. අබ්බ කර ගන්නවා කියන්නේ අල්ල බදා ගන්නවා කියන එකයි. එහෙනම් ලෝකය අබ්බ කරගෙන නම් ඉන්නේ ලෝභය කියලා. දැන් ලෝභය ක්‍රියාත්මකද නැද්ද? ආ. දැන් අහන්න එපා. එතකොට සර් එහෙනම් දරුව හැදුව ප්‍රශ්නය සෝතාපන්න විෂ වෙච්ච විෂාකාසිත දෙයිය ළමයි හැදුව ඕනේ එහෙම එකක් ගැන නෙමෙයි මේ කියන්නේ අත මෙතක් මෙතන මෙයන් නැත ඔක්කොම උදාහරණ දී කියාගෙන යනකොට ඊට පස්සේ අන්තිමට අහන ප්‍රශ්නේ ඒක තමයි මොකද්ද සර් ඒතකොට කන්න බොන්න මෙහෙම බැරිද ෂෝපින් යන්න බැරිද උයන්න බැරිද ඒක මගේ ඈම මේසේ කන්න බැරිද මං කියවනේ දිට්ටි සම්ප්‍රයුක්ත එකක් කියනවා විප්‍රයුක්ත එකක් එහෙනම් මෙන්න මේ ඒ අම්මයි තාත්තයි දරුවයි මේ තුන් දෙනා ගත්තොත් අර අම්මයි තාත්තයි නිතරම හිතන්නේ මේ හැම දේවල්ම ලැබෙන්නේ කාගේ තුලින් කියලා මේ දරුවා තුලින් ලැබෙනවා කියලා දිට්ටිය සමගම ගන්න
ඒ වගේම අතන තියෙනවා මේ කට්ටියත් එක්ක ටීවී බලන එක නේද සාමාන්‍ය ගෙවල් වල තියෙනවානේ මේ දාන්න ඕනේ මේකට එතකොට මේ ඒ අම්මයි තාත්තයි ඒ ආච්චි ඒ කට්ටිය පොඩි දරුවොත් එක්ක එකතු වෙලා ටීවී එකක් දිහා බලාගෙන ඉන්නවා දැන් බලා ඉන්න මේකේ රූපත් එක්ක හරි ආස්වාදයි සද්දත් එක්ක ওই දෙක තමයි උතන වැඩිපුරම තියෙන්නේ ඒ වගේම අර දැන් ගිය සතියේ වෙච්ච ඒවත් හිතනවා ධම්මතුලිය අර ගිය සතියේ මූ මෙහෙම කරා මේ කතාවේ හරි ලබන සතියේ මොකක් වෙයිද දන්නේ අය අර පොත් දැන් කතාව යන්නේ විනාඩි අදට විනාඩි 10ක් 12ක් වගේ කතාව යන්නේ බෑ බාගේ අර මේ මේක ඇතුලේ තව තියෙනවා පටි සම්පාද ගොඩ හොඳම ඕනම කරන තැනක තමයි ඇවිල්ලා නතර කරන්නේ ගාන්න ඊළඟට ඊළඟ කැල්ල තව වෙන්න ඕනද තාපිට එකකින් පෙන්න ඒක එතකොට මෙන්න මෙතනදී විශේෂයෙන්ම රූපයි ශබ්දයි කියන දෙකත් එක්ක අනිත් අයිතින් අඩුයිනේ ඔතන ගන්ධ රස ඒවා රස මෙහෙම එනවා මනෝමූලිකව ගන්න ඒවා තියෙනවා අරගේ කැම්පින් ගන්න පෙන්නකොට එහෙම ගන්න ඒවා තියෙනවා නමුත් දිව රස කියන එකත් එක්ක ඍජුව බලපාන එකක් එතනදී සිද්ධ වෙන්නේ නැහැ හරි එතකොට ඔන්න වගේ අවස්ථා තියෙනවා දැන් මේ වෙලාවේ මේගොල්ලන්ගේ ලෝකය මොනවද අර යන මොකක් හරි කාටූන් එක හරි ඒ නාට්‍ය හරි ෆිල්ම් එකක් හරි මොකක් හරි ඒ පෙන්වන එක තමයි යන්නේ. එතකොට ඒවත් ඒවෙන් යම්කිසි ආස්වාදයක් මේ සොම්නසක් සුවය ලබන්න පුළුවන් කියන දිට්ඨිය ගත්ත ගමන් ඔහුගේ ලෝකය ඒගොල්ලන්ගේ ලෝකය ඒක වෙනවා. එතකොට ඒ ලෝකය තුලම උන් ජීවත් වෙනවා. එතකොට ඒක අබ්බ කරගෙන ඉන්න අබ්බ කරගෙන යන්නේ අල්ලබලයි. ඒ රූප අල්ලගෙන රූපත් එක බැඳිලා. සද්දත් එක බැඳිලා. ඒ චරිතත් එක්ක පව බැඳිලා. ඒ චරිතේ හානියක් වෙනකොටත් ඒ චරිතේ රඟපාන්නේ ඩිරෙක්ටර් ඕන විදිහට. අපිට ඕන විදිහට නෙමෙයි. ඒ වැඩි දිනේ චරිතේ අපි ආරූඪ කරගත්තාම අපිට හිතන හරි අමාරු. අනේ බලන්න කුමාර වැඩේ මෙයාට මෙහෙම වුණානේ. ඉතින් එහෙම වෙන්න තමයි අරු ලියලා තියෙන්නේ. කතා ලියපු මනුස්සයා. ඉතින් ලියපු මනුස්සයා ලියලා තියෙන විදිහට වෙනකොට අපි ඕක ආරූඪ කරගත්තොත් මොකෝ වෙන්නේ? අපි දන්නේ අපේ ඇතුලේ චරිතය අපේ ඇතුලේ ගතිය වර්ධනය වෙනවා කියලා. අපේ ඇතුලේ ගතියක් වර්ධනය වෙනවනේ නේද? නළුව ගන්නවා නිලියට. වෙන සාමාන්‍ය වෙන්නේ මම නළුව නිලියට ගන්නවා කියුවා. මේ නිලිය වාරුණ්ඩ කරගත්තේ ඉරි ඉන්න කට්ටියට මොකෝ හිතෙන්නේ? මට ගැහුවා වගේ හරි. අර ඒ මොකද ඒ චරිතෙට අපි ආරූඪ වෙනවා. චරිතයට ආරූඪ වෙන විදිහ තමයි අරක හදන්නේ. නැතුව නිකන් ඒක නිකන් මේ පතෝල කරල් වගේ හදන්නේ නැහැ එහෙම නිකන්. අපිට හැංගීම් වෙන විදිහට එහෙම හදනවා. අදට අපි ඒකට එතකොට අපි ඒ පැත්තට නම්මෙ වෙලා ඉන්න භාවය වැඩි. ඒතර ගති හඬට ගති ස්වභාවයන්ට ගති රුවක් අපි තුල හැදිලා තියෙනවා. ඒක තුල තමයි ජීවත් වෙන්නේ. ප්‍රොනෝයේ මැද දින වෙනා බලන්න ඒ තැන් වල එහෙම නෙමෙයිද කියලා කතා යනකොට ඔය බලන්න ඒක නැද්ද එහෙම කියලා එහෙම තමයි තියෙන්නේ ඒ හදන්නේ තියෙන්නේ ඊට පස්සේ මේ එක කෙනෙක් මේ උයන එකක් තියෙනවා දැන් මෙයාට උයනකොට මොනවද තියෙන්නේ ඔක්කොම හරි කෑම එක සාමාන්‍ය අපේ ජීවිතේ නේ කෑම හදන එක ඒකේ කුසුම්බ වෙන්න පුළුවන් ඒකේ ගුණාත්මක භාවය වෙන්න පුළුවන් ඒකේ මේ කෑම වල තියෙන රූප වල තියෙන විවිධ වර්ණ සංඥා වෙන්න පුළුවන් අපි අර කෑම මැච් කරනවා කියන්නේ ඒ වර්ණ සංඥා වෙන්න පුළුවන්. ඉතින් ඔය ඒකේ ගුණයට හරි බැඳිලා තියෙන අඩුම ගන්න. බැඳිලා අන්න ඔහුගේ වේලාවේ ලෝකේ මොකද? අබ්බ කරගෙන ඉන්නේ. ඔය කෑම ටික හදන වෙන. ඒතකොට එහෙම දේවල් වලින් අපිට සෝමනස්සයක් ලබන්න පුළුවන් කියන දිට්ඨිය තමයි ඉන්නේ. එතකොට මේ තවත් අර යෝන් විය දෙන්නේ කාදරේ. ඒක දන්නවනේ. එතකොට ඒකේ මේ කෙනා හිතන්නේ මෙයාගෙන් තමයි මට සියලු සබ සම්පත් ටික ලැබෙන්නේ. අරයි හිතන්නේ. අනිත් කෙනාගෙන් තමයි. එතකොට මගේ ලෝකේ මොකද්ද? මෙයා. එයාගේ ලෝකේ මෙයා. ඒ ලෝකේට හානියක් වෙනවට කැමතිද? ඒ ලෝකේට පළුද්දක් වෙනවට කැමතිද? කැමතිද? කැමති නෑ. කැමති නැති වෙච්ච ගමන් එන එක වෙනම කතාවක්. ඒක පස්සේ බලමු. හැබැයි දැන් මේ කැමති වෙලා ඉන්නේ ගැන මේ කතා කරන්නේ. එතකොට ඉන්නේ ලෝකේම තමයි අබ්බ කරේ. ලෝකේ තමා සතු කරගෙන ලෝකේ කිව්ව ඉතින් මේ පරිසම්පාද ක්‍රියාවලියම තමයි හරි ඊළඟට ඉතින් මෙතන
ට්‍රිප් එකක් යන එකත් තියෙනේ ඔක්කොම බඩු මුට්ටු ටික ලෑස්ති කරගෙන යනවා නේද එක එක කෙනා එක එක විදිහ ට්‍රිප් යනවා නේද දැන් මේ වගේ වන්දනා යනවත් ඉන්නේ ඒක ඇතුලේ තියෙන සමාස නේ පින් මාත්‍රයක් කරගන්න ඒක යන ගම ආසාද රෝගයක් තියෙන නේ අර දඹදිව යන්නේ පැකේජ් දෙකේ මොනවද තියෙන්නේ දඹදිව ප්‍රශ්නයක් නෙමෙයි අපසෝබ්ලිව දඹදිව තමයි දඹදිව ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ අපි ඒක ඇතුලේ තියෙන්නේ මොනවද shopping මේ දවස්. නේ. මොකක් හරි හරි දියලි බලන්න යනවා. ඒ ගෑවේ තියෙන මොන හරි ඒවා බලන්න යනවා. ඒක දැක්කලා අර ඒක ඇතුලේ ආස්වාද කැලරි ටික ඔක ඇතුලේ දාලා තියෙන පැකේජ් එකට ඔක්කොම. එහෙම නැතුව ඔක්කොම අර ටික දුන්නොත්. කි වැඩක් නැහැ වගේ. මොකද බොරුව ගන්න කමියක් නැද්ද එතකොට අපිට? ඕකම විතරම යන්න තියෙන්නේ. අනේ මට නම් බෑ ඕක විතරක් යන්න. මොනවද? ඒක ඒක වහන්න මොකෝ කරන්නේ? අර විදිහට නෑ නෑ මුංගියා හොඳම shopping complex එකට ගෙනියනවා අහේ නෑ මට මේ සාරි වගේ ගුත් ගන්න තියෙනවා මගේ තියෙන ඉතින් මොකද කරන්නේ දඹදිව ගිහිල්ලා සාරි මල්ල ගුත් අරගෙන මොන මොන හරි ටිකක් අරගෙන එනවා දඹදිව විස්තර ඇහුවොත් දන්නේ නෑ සාරි කඩේ විස්තර ඒ යුතු විසෙන්ද අර කඩේ මෙහෙම තිබ්බා මේ කඩේ මෙහෙම තිබ්බා අරේ මෙහෙම තිබ්බා ඔක්කොම ටික දන්නවා කුසිනා කුසිනාට ගියාද අපි මොනවා කොතන දේ කුසිනා තිබ්බ ඒක යොම හැටි ඒ ඊට වඩා හිත මං කියන්නේ සමස්තයටම කියලා සමහර කෙනෙක් අර කිසි දෙයකට නැතුව අර උතුම් මේ මොන හරි ස්ථාන බලා ගන්න ගියා හරි තථාගතයන් වහන්සේ වැඩ හිටපු දණක් හරි අනන්ත ධර්මයක් දේශනා කරපු දණක් හරි ඒවට හිත යොමු වෙයි දැන් ඒක ලංකාවේ වෙන්න ඕනේ නැහැ මෙහෙත් එච්චර තමයි දැන් අපිට මේ ඉන්දියාවේ වෙන්න ඕනේ නැහැ අනුරාධපුරේ ගියා කියන්නේ. බැවේ කතාවනේ ගොඩක් දන්නේ. ඒ බහක් බෑපු එකනේ. වැඩිපුර තියෙන්නේ. ඇයි ඒ? ඔව් ඒකනේ අසාධිදී අන්නේ වගේ තමයි ඉතින්. ඒක කොටස් තියෙනවා ඉතින් ගන්න ගන්න. ඉතින් ඔහොම ටිප් එකක් කරනවා. ඉතින් බලන්න මොකද වෙන්නේ? ඔහුගේ අර දකින්න රූප ටික ඒවා. ඉතින් ගිහිලා බලන්න සමහරකට සත්තලා පයින සත්තු. නේද? යන්නේ සෆාරි. බලන්නේ අලි කොටි වලසු සිංහ උන් ටිකේ බල්ල එන්නේ. ඒ සතර අපාය සත්තු ටිකක් බල්ල පන්නේක් කරගෙන සසර ගමනක් හදලා එනවා කිව්වා. හරිම ෂෝක්නේ නේ. ඈ. ඉතින් මේ හැටිනේ. හදලා තින්නේ එහෙමයි. මොකද ඒක එහෙම හදන්න එහෙම දෙන්නේ නැත්තම් මේ ගමන ගෙනියන්න බෑ. ගමන ගෙනියන්න දෙන්නේ ওই විචිත්‍ර විසිතුරු විදිහට තමයි. නේද? ඒ ගියාම අර නිකන් ලස්සනට හදලා කැලෑව ඇතුලේ ගෙවල් හදලා අපිටත් මේ හිත යන විදිහ එහෙම තමයි තියෙන්නේ. නිකම් මේ මොකක් කරන්නද සෝම් පිට්ටනියක් වගේ දැනකට එක්ක යන්නේ නැහැ පික්නික් කියලා. වැඩක් නැහැ නේද උඩට. අර වගේ තමයි හදන්නේ. අන්න එහෙම යනවා. ඒකට ඒක බලන්න. තනි කරම ආස්වාද ලෝකයට. නේද? ඊළඟ ඉතින් අර පැදුරක් එලාගෙන කට්ටියත් එක්ක මුළු වාඩි වෙලා තනකොළ පොඩි වාඩි වෙලා කනකොට කොහොමද? නේද? ඒකම තියෙනවා ගිහිල්ලා ජයසීමා බෝධිරි ගිහිල්ලා ඒ වදිනේක ජුට්ට වෙලා ගිහිල්ලා මාමේ වුණායි වාඩිලා පැදුරක් දාගෙන හොඳ ගහක් යන වාඩිලා කට්ටියත් එක බෙදාගෙන ඔක්කොම කනකොට පුදුම ජොලියක් තියෙන එතනක් තියෙනවා අර වුණ තමයි හැම තැනටම කියාගෙන යනවා ඒක අපිම කරපු ටික බලන්න එපා අපි නේ අන්න ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි ඒවෙන් එහෙම දෙයක් ලබා ගන්න පුළුවන් කියලා දිට්ඨිය සමගම ගන්න එකේ මේ අවුල තියෙන්නේ දිට්ඨිය සමගම ගන්න. දිට්ඨි සම්ප්‍රයුක්තවම ගන්න. හරි. එතකොට ඔන්න ඔය විදියට වැඩ පිළිල කරනවා. ඊළඟ එක ගැන මම හිතන්නේ කියන්න දෙයක්. එච්චර අවශ්‍ය වෙන්නේ නැතුව ඇති නේද? shopping. නේ. ඔව්. ඒක තමයි මොකද හේතුව ඇයි? ඔය විදිහටම තමයි සමහරට අපි එන්නේ. නේ. ඉතින් මටත් මේක දාන්න තිබ්බ ඕනනම් අපිට මොකද ඒක නිකන් මේ පොඩි බෑග් එකක් පම්මල්ලක් වගේ එකක් අරන් එන එක. මම නම් මේව තමයි ඉන්නේ. කාර් එකේ දොර අරගන්න වෙන එකෙක් ඉන්න ඕනේ දොර අරලා දෙන්න. සමහර වෙලාවට. නේද? එහෙම තියෙන අවස්ථා තියෙනවානේ අපිට ඕන තරම්. ඉබ්බනේ ජීවිතේ. එතකොට අන්න මේ
ගෙදර බඩු මුට්ටු නැතුවටම නෙමෙයි සමහර වෙලාවට. අපි අපි යනම බලන්න. බලන්න තම තමන්ම තෝරගන්න. දැන් මෙතන කෑම මේසෙ. මේ මේ වගේ දෙයක් තිබ්බා. මේ දවස්වල මේ ඔය shopping කියන එක කියනකොට මතක් වුණේ මේ සමහර ගන්නයි ඉන්නවනම් මෙතන ගන්නවා ඇති. සෞදි රියාද් වල තියෙන ලොකු shopping complex. සාමාන්‍ය එක shopping complex එක මේ හැරි ඉඳන් ගත්තොත් කොහොමද ඉතින් ඔය මේ ගන්න හරිය ගත්තොත් හංසගිරි මාත හරියට තියෙනවා. මේ හැරි ඉඳා. කොහොමද ඉතින් උදේ ඇතුළට ගියාම දවල් හවස තමයි එළියට එන්නේ. මේක ඇතුළේ මේව ඇතුළේ මේ ඇත්තටම ගත්තොත් නැති දෙයක් නැහැ. නැති දෙයක් නැහැ කියන්නේ මේ දැන් අපේ නම් සමහර ගත්තොත් රෙදි ගත්තොත් රෙදි විතරයිනේ. ඒ අරගේ ඒව නෙමෙයි. රෙදිද, ජුවලරිද, තෙල්ලම් බඩුද, ටීවී කැසට්ද, වොෂින් මැෂින්ද, ෆ්‍රිජ්ද සම්පූර්ණ ඒවා තියෙන්නේ. අනේ ඉතින් සල්ලි නැහැ හත පහක්වත් අතේ. අරව බල බල යනවා මේක හොඳයි මේක හොඳයි. මම ගිය හැටි කියන්නේ හොඳේ. මේ නැතුව වෙන කවුරුත් ගිය හැටි නෙමෙයි. මේ තාම පඩි හම්බෙලත් නැහැ. හැබැයි අරකේ තීනියව මවනවා මැවිල්ල කොහොමද දන්නවද? මේක ගත්තනම් හොඳයි. අරක ගත්තනම් හොඳයි. සෙටප් බලනවා අපිට වඩා උසයි. කමන්න කොහොම හරි ගන්නවා කියලා ඉන්නවා. ඉතින් ඒවත් ගත්තත් එක්ක. ගත්තේ නැතුවත් නෙමෙයි. දැන් ඉතින් ඇත්තෙත් නැහැ. සෙටප් එක ඇත්තෙත් නැහැ. රින්දු අහන්න කිව්වොත් නැහැ. වැඩි වුණ ලක්ෂ ගාණක් වතුරේ මේ ඉතින් ඒ වගේ කටයුතු කරා. මේ ඉතින් අන්නේ ওই කොම්ප්ලෙක්ස් වලට ගියාම මෙන්න මේ වගේ තමයි. හැබැයි ඉතින් මොකෝ දන්නේ? ඒක තමයි එක දන්නේ. අනේ අර එන මිනිස්සු ඒ රටේ ඉන්න මිනිස්සු හොඳ හොඳ සල්ලි තියෙනවනේ. මුන් මෙන්න මේ වගේම යනවා. මොක බලන් ඉන්නකොට අපිට හිතෙනවා ඉතින් අයියෝ පුදුම කර්මයක්නේ අපි කරලා තින්නේ. මුන් මෙච්චර බලන්න මෙහිම කටින් කොහොනේ එල්ලගෙන අරවා කරගෙන යනවා. බලු ගෙනියන තව එකෙක් යනවා. එල්ලගෙන යනවා. අපි දැන් අපි හිතන් ඉන්න මෙහෙම දවසක් අපිටත් එයි කියලා. ජීවිතේට ආවේ නැහැ එහෙම දවසක්. හැබැයි අර අපේ ලෝකෙදී තිබ්බා අරක ගන්න ඕනේ මේක ගන්න ඕනේ ගන්න ඕනේ ගන්න ඕනේ. ඇයි ඒ හදලා තියෙන්නේ ඒ විදිහට? හිත යන විදිය. ඉතින් සමාහලට කොහොම හරි කරලා පඩි අරගෙන ගිහිල්ලා අරක ගන්න යනකොට ඒක නැහැ. එහෙම තියාගන්න නැහැ නේ අපේ වගේ. විගිනිලානේ අපේ නේ ඉතින් කොහොම හරි මේක කුණු මළු වගේ. ඒව එහෙම තියෙන්නේ නැහැ. ඔය shopping complex වල ඒ වගේ ඒවා තියෙනවා එහෙම. ලංකාවේ නම් එහෙම ඒවා අඩුයි තියෙන්නේ. පිටරටේ තියෙන එහෙම ඒවා. අර වගේ ඒවා නෙමෙයි. ලොකු ඒ. ඊතර ඒ ලෝකේ ගෙනියන්න ඕන විදිහට තමයි ඒ ඔක්කොම හරි ගස්සලා තියෙන්නේ. උදේ ඇතුළට ගිය කෙනා සමහරට එන්නේ දවල් වෙලා. ඒවා. ඉතින් එළියට එන්න අවශ්‍ය නැහැ නේද? කන්නත් ඇතුළේ තියෙන්නේ. ඕන දෙයක් ඇතුළේ ඔක්කොම තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර ගිහිල්ලා ඔක්කොම ජීවිතේ අර දැන් මේ මෙහෙම මේ දහමත් එක්ක යනකොට තමයි මේ ලෝකෙම ගොඩ නැගුවේ ඒක ඇතුලේ නේද කියලා තේරෙන්නේ. ඒ ලෝකේ ඒ වෙලාවේ ගොඩ නැගුවේ ඒක ඇතුලේ නේද කියලා වැඩේ තියෙන්නේ සතර මහා භූත එකක්වත් ළඟට ගත්ත අරගත්තෙත් නැහැ. දැන් මේ වගේ නම් සතර මහා භූතිය ගෙදර අරන් එනවනේ. මොන මොනවර ඇඳුණා. අරක අරගෙන ආවෙත් නැහැ. ෂෝකේස් වලයි තිබ්බේ. ඒ ෂෝකේස් වල තියෙද්දී ලෝකය ගොඩ නැගුවා. ඒ විදිහම ලෝකය ගොඩ නැගුවා. ඊළඟට මෙතන මේ කැම්මේසියක් දාලා තියෙනවා නේද? දැන් මේ මෙතන ඉන්න මේ ඔක්කොලටම ආච්චිට 100ට මේ මෙයාගේ මහත්තයාට දරුවන්ට මේ ඔක්කොම මේ කැම දකින්නකොට මොනවද තියෙන්නේ? ඔක්කොම රූප හැටියට මේවා දකින්නකොට. දැන් මේ කැම්මේසියක් මෙහෙම විචිත්‍ර විසිතුරු විදිහට දෙන්න ඕනද නැද්ද? මේ විචිත්‍ර විසිතුරු විදියට කැම්මේසයන් නොදුන්නු මොකෝ වෙන්නේ? බැඳෙනවද නැද්ද? බැඳෙන්නේ. ඒතර මොකද කරන්න ඕනේ? පැත්තෙන් සලාද කොලේ ගහන, මේ පැත්තෙන් තක්කාලි පෙත්ත ගහන, පිපිඤ්ඤ පෙත්ත ගහන. නේද? දැන් දැක්ක ගමන් ටක් ගාලා ප්‍රියමනාපට හිත යන විදියට හිත දෙන්න ඕනේ. මේක නිකන් ආනලා චොර කරලා නිකන් ඒ තිබ්බනම් එහෙම පබඩන් ටික හම් වෙලා හරි එහෙම තිබ්බනම් නෑ නේද? ඒ වගේ ගැනලා මොකද්ද මේක ඊට පස්සේ කැම නැත්තම් මේ මේක මොකද්ද මොකක් හරි බීම් එකක් කියලා ඒව නැත්තම් කැම හරි නෑ කියලා ඒකත් ගැනලා තියෙනවා. අපිට ඒ තියෙන්නේ නේ ඇඩ්වර්ටයිස්මන්ට් වල දාන්නේ නේද? මේ බීම් නැත්තම් කැම එක හරි නෑ කියලා. ඒකක් තියෙන්නේ ඒකත් ඕනේ. ඊට ඒකත් ගැනත්. ඒක ඔක්කොම ගත්තා මේගොල්ලන්ට මේ මොනවද ලබන්න පුළුවන් කියලා හිතෙන්නේ.
ආස්වාදයක් සෝමනස්සයක් මේවෙන් ලබන්න පුළුවන්. එහෙනම් දැන් මතක් කරගන්න රූපම් පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං අස්සා. ඊ සති විස්තර කරන්නේ. එහෙනම් මෙන්න මේවත් එක මොකද වෙන්නේ? පටිච්ච වෙන්නේ මොකක් ලබන්න පුළුවන් කියලාද? සෝමනස්සයක් ලබන්න පුළුවන්. ඒකයි අතන විස්තර කරේ සෝමනස්ස සහගත දිට්ටි සම්ප්‍රයුක්ත කියලා වචනය. අර ඉස්සෙල්ලම මාතුකා පාළි වගේ දැම්මේ. දැන් ඒක පෙන්නනවා ආයි. එහෙනම් සෝමනස්ස සහගත දිට්ටි සම්ප්‍රයුක්ත. එහෙනම් මේවෙන් සෝමනස්සයක් ලබන්න පුළුවන් කියලා. දැන් මෙන්න මේ මම දැන් මේකට වඩා තව ඕන තරම් තියෙනවා. මම මේ දල අදහස් ටිකක් ගන්න ඕගොල්ලන්ට දැම්මේ රූප ටිකක්. මේ අද්දකීම් ඔයගොල්ලන්ගේ තනි ජීවිතේ තියෙනවද නැද්ද? අඩු වැඩි වෙන්න පුළුවන්. මේ විදිහටම නොවෙන්නත් පුළුවන්. නේද? මේ විදිහටම නොවෙන්න පුළුවන්. මේට වඩා වැඩියෙන් තියෙන තීච අවස්ථාවක් ඇති. මම දාන්නේ පොදුවේ. ඒක තමන් තමයි මේක බලන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට ජීවිතේ ගත කරපු අවස්ථා අපේ තියෙනවා. දැන් බලමු ඇත්තට මේ ජීවිතේ විදිහට ගත කරලා තියෙන්නේ කොහොමද කියලා. බුදුහාමුදුරු කියන්නේ කොහොමද කියලා බලමු. දැන් මේක සිද්ධ වෙච්ච පටිච්චසමුප්පාදයක් තියෙනවා. මේ ක්‍රමවේදයේ සිද්ධ. අපි මේ ක්‍රමවේදය අසුරු කරේ පටිච්චසමුප්පාදය මෙන්න මේ විදිහටයි කියලා දැනගෙනද? අපි ඒක දන්නේ. අපි මෙන්න දන්නේ මොනවද? අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන මේ හය හොඳයි වටිනවා සාරයි කියලා අපි ඒ හින්දා ඒ හැම එකක් පස්සෙම ගියා. ඒකනේ කරේ නේද? දැන් බලමු අපි මෙන්න මේක කොහොමද විස්තර කරන්න කියලා. පටිසම්පාද විභංගේ. අකුසල ධර්ම කවරේද යම් කලෙක සෝමනස්ස සහගත වූ දිට්ටි සම්ප්‍රයුක්ත වූ අකුසල සහිත සංකාරයක් උපදවේද? කොහොමද මෙන්න මේක උපදින්නේ? මෙතන මේ දෙකක් කියනවා හොඳේ. දෙකෙන් මම දැන් ගන්න එකයි. දිට්ටි විප්‍රයුක්ත එකක් තියෙනවා, දිට්ටි සම්ප්‍රයුක්ත එකක් තියෙනවා. මම ගන්න දැනට එකයි. මොකද සෝමනස්ස සහගත දිට්ටි සම්ප්‍රයුක්ත. එකක් කොහොමද උපදින්නේ? රූපාලම්බන වේවායි ඩොට් ටිකක් තියෙනවා. ඇයි ඒ ඩොට් ටිකක් තියෙන්නේ? ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඔක්කොමයි තියෙන්නේ. ඒතකොට මුල එක දානවා, අග එක දානවා. ඒ කියන්නේ මැද අනිත් ටික තියෙනවා කියන එකයි කියන්නේ. රූපාලම්බන වේවායි ධර්මාලම්බන වේවායි. ඒ කියන්නේ දෙකයිද? අරද්ද ගන්න එපා. මේ ත්‍රිපිටකයේ කියනකොට ඩොට් ටිකක් දාන්නේ ඒකයි. එක්ක මෙතනට දානවා පෙයන්න කියන වචනයක්. කලින් එකක් කියලා විස්තර කරනකොට යටින් ආයෙ ඒ කොටස විස්තර කරන්න ඕන වුනහම දානවා පෙයන්න. පෙර පරිදි කියන. හරි. එහෙනම් මෙතන මෙන්න රූපාලම්බන වේවා ධර්මාලම්බනයි. අරප මොකක්ද එන්නේ? සෝමනස්ස සහගත දිට්ටි සම්ප්‍රයුක්ත. හොඳේ දැන් මම කියාගෙන යන්නේ මේ දෙක එකට කියන්නේ මේකේ. දිට්ටි සම්ප්‍රයුක්ත කොහොමද උපදින්නේ? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර වේ. කොහොමද උපදින්නේ? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර වේ. සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වේ. විඥාන ප්‍රත්‍යයෙන් නාම වේ. අර වගේම තමයි. අර මුලින්ම කියන එක කියන්නේ නාම තනින් තමයි පටන් ගන්න. හරි. නාම වේ. නාම ප්‍රත්‍යයෙන් චට්ටායතන වේ. චට්ටායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වේ. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වේ. තණ්හා ප්‍රත්‍යයෙන් අදිමොක්ක වේ. මං කියුවේ අර මාතෘකා පාළිය කියනකොට පටිච්චසමුප්පාදය තණ්හාපච්චය උපාදාන. හැබැයි මේක පහකට කැඩෙනකොට ඒ පටිච්චසමුප්පාදයට අනුව වෙනස් වෙන තැනක් තියෙනවා. එහෙනම් ලෝභයක් මුල් කරගත්තාම උතන තියෙන්නේ මොකද්ද? තණ්හාපච්චය උපාදාන නෙමෙයි, තණ්හාපච්චය අදිමොක්ක කියන්නේ. මේ අදිමොක්ක කියලා කියන්නේ ඒක මුදුන්පත් කරගන්න. දැන් අර ට්‍රිප් එකක් ගියලා මොකෝ කරලා තියෙන්නේ? ඒක මුදුන්පත් කරගන්න. ෂොපින් ගියාම ඒක මුදුන්පත් වෙලා ඉන්න ඒකත් එක්ක. ඒක බැසගෙන ඉන්නවා. ඒ වගේම අර දරුවෙක් පෙන්නුවානේ ඒකත් එක්ක ඉන්නවා. කෑම මේසේ ඒත් එච්චරයි. ඒතර ඔය ඔක්කොම අවස්ථා වෙනවද නේ? ඒක තුල බැසගෙන ඒක මුදුන්පත් කරගෙන ඉන්නවා. ඊළඟට ඕක ඇතුළේ ඊට පස්සේ තමයි සිද්ධ වෙන්නේ මොකද්ද? නැවත නැවත ඒක බලාපොරොත්තු වෙන අවස්ථාවක් එනවා. ඒක වෙනමම යන එකක්. දැන් මේක අපි භුක්ති විඳින වෙලාවේ ඉන්නේ ඒක මුදුන්පත් වෙලා. දැන් හිතන්නක අපි නාට්‍යයක් බලනවා කියලා අතනම. ඒ නාට්‍යයක් බලන වෙලාවේ නාට්‍ය තුල ජීවත් වෙනව නේද? තාම ඒ නාට්‍ය තුල ජීවත් වෙනකොට තියෙනවද නැවත නැවත ඒක බලා ගන්න ඕන එකක්? තාම ඒක නැහැ.
එතකොට අන්නේ ක්‍රියාත්මක වෙන එක ඒ ක්‍රියාත්මක වෙන දෙන එක මුදුන්පත් කරගෙන ඉන්න. ඒකට හරි ආසයි. ඒක තුලම ජීවත් වෙනවා. ඒකත් එක්කම ඒක තුලම මේ වෙලාවෙම ඇහැගෙන ඉන්න මුදුන්පත් වෙනවා. අදිමොක්ක ප්‍රත්‍යා භවවේ. එන අර ඒ මුදුන්පත් කරගත්ත භවයක තමයි පත් වෙලා තියෙන්නේ. එතන මොකක්ද මේ වෙලාවේ? මොකක් මුල් කරගෙනද මේක ඇවිල්ලා තියෙන්නේ? සෝමනස්සයක් මුල් කරගන්න ඕන කරන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතකොට ඔන්නතුන් සිද්ධ වෙනවා අර දැන් ලෝකේ අබ්බ කරගෙන ඉන්නේ ඒ මොහොතේ. ඒ අබ්බ කරගත්ත ලෝකය නැවත නැවත බලාපොරොත්තු වෙලා තිනොත් තාම. තාම නෑ. නැවත නැවත බලාපොරොත්තු වෙනනම් උපාදානෙ එන්න ඕනේ. හැබැයි මෙතන නැවත නැවත බලාපොරොත්තුවක් තාම නෑ. හැබැයි නැවත නැවත බලාපොරොත්තුවක් ඇති කරගන්න ඕන පසුබිම ගන්නට හදලා තිනවා. පසුබිම නැවත හදා ගන්න ඕනේ. දැන් මේ වෙලාවේ යම්කිසි භුක්තියක් අපිට හොඳට විඳගෙන සෝමනසක් විඳ ගන්න පුළුවන් කියලා හිතුනහම නේද නැවත නැවත ඒක ඕන වෙන්නේ. නැවත නැවත අපිට ඕන වෙන්නේ. දැන් අපි එක කඩේකට ගිහිල්ලා හොඳට ඇඳුම් ටිකක් අරගත්තොලා ඒක මුදුන්පත් කරගත්තු ඊගොසේ මොකක්ද වෙන සිතුවිල්ල? ආයි ඒ කඩේටම යන්න. ඒ කඩේම කන්න ඕන. ඒ රූපෙම බලන්න. ඒ නාට්‍යෙම බලන්න. නේද? ඒකම බලන්න. ඇයි? එදා මුදුන්පත් උනේ ඒකෙන්නේ. එදා මුදුන්පත් උනේ ඒකෙන් නා. ආයි මුදුන්පත් වෙන්න මොකද කරගන්න ඕන? ඒකම කරන්න ඕන. අන අදිමොක්ක කියන තැන අදිමොක්ක කියන්නේ ලෝභය කියන තැනදී මේ අදිමොක්ක ක්‍රියාත්මක වෙන ඔන්න හේතුව. දැක්කද අපිට දැන් පොදුවේ ලෝභපටිසමුප්පාදේකම තණ්හාපච්ච උපාදාන කියලා කියන්න බෑ. ලෝභපටිසමුප්පාදේට යන්නේ තණ්හාපච්ච අදිමොක්ක කියන එක. ඒක මුදුන්පත් වෙනවා. අදිමොක්ක පච්ච භව. භව පච්ච ජාති ජාති පච්ච ජරා මරණ කියන කතාව තියෙනවා. මේ මේ මොකක් මුල් කරගත්තද? දිට්ඨිගත සම්ප්‍රයුක්ත. ඇයි ඒ දිට්ඨිගත සම්ප්‍රයුක්තයක් ආවේ? අර පෙන්න රූප සටහන් ටික ගත්තොත් ඒවෙන් යම් කිසි භුක්තියක් විඳ සෝමනස්සයක් විඳ ගන්න පුළුවන්ම කියන දිට්ඨියේ ඉන්නවා. නැතු මේ සෝමනස්සේ විඳින්නේ මෙහෙමයි කියලා තේරුම් අරගෙන නෙමෙයි. ඒවත් එක පටිච්ච වේදයි මේ සෝමනස්සේ හදන්නේ. ඒව මේක තියෙන එකක් නෙමෙයි කියලා දැනගෙන නෙමෙයි ඒවැම තමයි සෝමනස්සේ භුක්ති විඳින්න පුළුවන් කියන මානසිකත්වය ගන්න. එතකොට ඒක දිට්ටි සම්ප්‍රයුක්ත. මේ ලෝභයට බැඳීමම නෙමෙයිද නැවතත් ඒක සත්‍ය ගන්න ඕන කියන උපාදානය වෙන්නේ. ඔව් මොකද මත ලෝභයට දැන් අපි යම් කිසි දෙයකට කැමැත්තෙන් බැඳිලා ඔව් ඒක ලෝභය කියලා අපි සෝමනස්සේ කරගන්න යනවනේ. හරි නැවත බලාපොරොත්තු වීම සිද්ධ වෙනවා. දැන් මම මේක පරිසම්පාය මම කියන පහම කියනවා කියලා. එහෙනම් නැවත බලාපොරොත්තුක් වෙන දේ උපාදානයක් වෙන්න ඕනේ. එතකොට නැවත පරිසම්පාදයක් ආයි පටන් ගන්න වෙනවා. ඒක මෝහය මුල් කරගෙන ඉන්නේ. මේ ප්‍රශ්නේ මතේ මේ දැන් අපි අතිමුල මුල පරිසම්පාදයේදී මේක අරූප ලෝකයටම නෑ 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 අරූප ලෝකයකට නෙමෙයි මේ ඕනම තැනක මාත පටිච්චසමුප්පාදය පටන් ගන්න තැනක කාද මම අර ඒක ඔයගලට තේරුම් ගන්න කිව්ව මතකද අපි යමක් අපිට බලා ලබා ගන්න ඕන නම් අපි කවදාකවත් පටන් ගන්න නරකින් නෙමෙයි කියලා දසාකුසලේ නරකින්ම පටන් ගන්නෑ අර මම පොඩි මල් ගහක උදාහරණයක් කිව්වේ පටත් රෝසත්ත දෙන්නකෝ දුන්න නැත්තම් වෙනම කතාව නේ ඔන්නෝ වගේ අපි මේ අපිට මේ කෙලෙස් කියන එකක් හැදෙන්න එනකොට අර පිරිසිදු හිත ක්‍රමානුකූලව තමයි පල්ලෙහාට එන්න ගන්න. එතකොට අර පිරිසිදු හිත මුලින්ම තියෙන්නේ අරූප රාග මට්ටම. ඊළඟට රූප රාග මට්ටමට එනවා. ඊළඟට තමයි කාම රාග මට්ටමට එන්නේ. ඒ එකක්වත් බැරනම් තමයි කාම ඡන්දේ මුල් කරගෙන දසා කුසලයටම යන්නේ. එතකොට ඒ හැමතැනම පටිසමුප්පාදක චක්ක ක්‍රියාත්මක වෙන්නේ එකම විදිහටද ඒ ස්වභාවයට අනුවද? අන්න එතකොට මුලම තියෙන නිතරම මේ නාම විතරක් වෙන පරිසම්පාදය. ඒක තමයි කිලුටුවේගෙන
පල්ලේ හටෙන්නේ. එතකොට ඒ නාම එක අපි සතර මහා භූත ටිකක් අරගෙන භුක්ති විඳින්න යන තැනට එනකොට නාම රූප බවට පත් වෙනවා. නැත්නම් නාම කියන තැන තියෙනවා. ඒකයි ඒ. එහෙම නැතුව අර පටන් ගන්න තැනම මේ මේ යටම කෙලස් මේ කියන්නේ ධර්ම සතර අපාගත මට්ටමින් පටන් ගන්න නැහැ කොහොමද? මේක මට දැන් මේක අර ගොඩාක්ම මම මේක ඩීප් යන පැත්ත පෙන්වන්න නැති හේතුවක් තියෙනවා. එතකොට මේක නිකන් ලොකු වෙන මේ හිස ඔළුව ගැතුමක් වෙනවා. ඒකයි. ඒක මේක යම් මට්ටමක් ඔකල හොඳට තෝරගත්තට පස්සේ ස්ටාර්ට් එකේම සිද්ධ වෙන පටිච්චසමුප්පා චක්‍ර හතරක් විස්තර කරනවා. අන්න ඒක අරගෙන පොඩ්ඩක් කියවලා බලන්න. එතකොට තේරෙනවා කොහොමද මේක නාම එනවා, නාම චට්ටායතන එනවා, චට්ටායතන නාම රූපත් එක්ක චට්ටායතන වෙනවා, ඊළඟට නාම රූපත් එක්ක සලායතන වෙනවා කියලා එකින් එක එකින්ම පල්ලෙහාට විස්තර කරගෙන යනවා. එතකොට දැන් එතකොට ඒකේ මේකෙන් තේරුම් ගන්න තියෙන එකයි අපි අපේ හිතත් අපිට තේරෙන්නේ නැතුණාට අර බ්‍රහ්ම කායික ස්වභාවය තියෙන හිතක් ටිකක් වඩා එහා ගිය ප්‍රභාසර හිතක් මට්ටම තියෙන එකක් තමයි කිලුටුවේගෙන යටට එන්නේ. හැබැයි මේක යටට එන්න යන්නේ එක මිනි සෙකන්ඩ් ගානයි. පැය ගානක් කියන්නේ නැහැ. හැබැයි ඒ මිනි සෙකන්ඩ් ගානකින් යටට එන හිත නැවත නගා ගන්න උඩට එන ගේමක් දෙන්නේ. එක ප්‍රශ්නේ තියෙන. මෙහෙට බහින්න හරි ලේසි. බහින්න යන්නේ තප්පර ගන්න එක සිතුවිල්ලයි. හැබැයි ඒක උඩට නගාගෙන ආයෙ අර දැහැන් මට්ටමකට ගන්න ටිකක් උත්සාහ වීර්ය භාවිතා බෞලීකතා ඔක්කොම අවශ්‍ය වෙන්නේ. අපි එතනට තමයි මේ ගන්න හදන්නේ ටිකෙන් ටික. හරි. එතකොට මෙන්න මේක සෝමනස්ස සහගත දිට්ටි සම්ප්‍රයුක්ත එකක් ඔය තියෙන්නේ. සෝමනස්ස සහගත දිට්ටි සම්ප්‍රයුක්ත එක. ඒ කියන්නේ රූප වලින්, ශබ්ද වලින්, ගන්ධ වලින්, රස වලින්, ස්පර්ශ වලින්, සිතුවිලි වලින් යම් ඔය කියන්නේ බාහිර තියෙන ඔන්න ඔය හයෙන් යම් කිසි භුක්තියක් විඳ ගන්න පුළුවන්ම කියන මානසිකත්වය. ඒකයි දිට්ටි සම්ප්‍රයුක්ත කියන්නේ. මම මේක මේ පුළුවන් තරම් විස්තර කරන්නේ මේ එක්තරා අවස්ථාවක් එනවා. ඒක ඕන තව තමයි ඊට වඩා ඕන වෙන තැනක්. ඒකයි මේ කියන්නේ දිට්ටි සම්ප්‍රයුක්ත. දිට්ටිය සමගම ඒක කියන්නේ ඉතර අපි අර මේ වචන පද ටික නැතුව ඕනනම් බලන්න අපි කසාද සියලු දෙනාම කසාද බඳින දවසේ ඇත්තටම ගත්ත අදහස මොකද්ද කියලා බලන්න. මේ දෙයින් මගේ මේ ලබා මේ කියන්නේ මගේ මේ රූපෙන් එදායි කසාද බඳින දවසේ ඉස්සරින් දරි මේ රූපෙන් මට යම් කිසි සුවය, සෝමනස්සය, සතුටක් භුක්ති විඳ ගන්න මෙයාගෙන් ලැබෙනවාමයි. ඒ හින්දා අපි මොකද කරේ? අර සියලු රූප අතරින් මේ රූපය තෝරගන්නවා. මේකෙන් තමයි මම බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ කියලා. අන්න ඒකට කියනවා දිට්ටි සම්ප්‍රයුක්ත හිතක් කියලා. තේරෙන උදාහරණයකින් කියුවා. ඒක ඕක ඕන දැනකට බලන්න. ඇයි යන නාට්‍ය අතරින් එකම නාට්‍යයක් බලන්නේ ගොඩක් කට්ටිය? දැන් පොඩි අය ගත්තොත් සමහර අය පොඩි එක කාටුන් එකකට හරි කැමති කියලා හිතන්නකෝ. දැන් එතකොට ඒ දරුවෙක්ගේ කාටුන් එකටම කැමති ඇයි? ඒකෙන් තමයි මගේ ලෝකිය ගොඩනගන්නේ. ඒ පොඩි එකා ගේලා ලෝකෙ ඉන්නලා මොකක් හරි ගිහිල්ලා මොනෝ කිව්වා? වැඩක් තියෙනවද? වැඩක් නෑ. ඇයි? එයාගේ ලෝකයේ ගේලා. එයා අබ්බ කරගෙන ඉන්නේ ඒ ටික. එතකොට ඒකෙන් විතරමයි මට ඒක ලැබෙන්නේ. එතකොට ඒකට එරෙහි වුණොත් කවුරු හරි ඒකට කවුරු හරි එරෙහි වුණොත් ඒ තමාගේ ලෝකයට එරෙහි වුණොත් බොහොම ශාන්ත දාන්තෝ නිවිල ඉන්නවා. එහෙනම් ඊළඟ පටිච්චසමුප්පාදය ළඟ ළඟම එනවා. ඒකත් එක්කම ඊනව පටිච්චසමුප්පාදය බාර ගන්න ලෑස්තිලා ඉන්න වෙනවා. මේකනම් ඕනේ, අරකනම් එපා කිව්වට හරියන්නේ නැහැ. මේකත් එක්කම එනවා. හේතුව මොකද? රූපත් එක්ක තියෙන උපේක්ෂාසහගත වේදනාවක් නම්
එලි වෙනකන් ට්‍රයි කරා සෝමනස්සයක් ලබන්න බෑ. මයික් එක තියෙන. ඔන්නේ ප්‍රශ්නේ නැත්නම් අහුන් නැත්නම් කවුරු හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා අත උස්සන්න ටක් ගාලා මයික් එක දෙන්න මොකද ඒතර ප්‍රශ්නේ හැමෝටම ඇහෙනවානේ ඒකයි. පොඩක් මයික් එක ළඟ ලයි. ඒකට සම්ප්‍රයුක්ත වූ අකුසල චිත්තේ සංස්කාර සත්ව උපදිනවා කියනවා එහෙම නැත්නම් ඔය ඒක තාම විස්තර කරේ නැහැ. මං කෝරේ මම මේ දෙක දෙක එකට කියන එක මං දෙක කඩලා කියනවා කියලා කිව්වේ ඒකයි. මම මේ තනිකර කතා කරන්න දාව දිට්ටි සම්ප්‍රයුක්ත එක විතරයි. දැන් දිට්ටි විප්‍රයුක්ත එක ඊළඟට ගන්නවා. හරි? ඔය දිට්ටි විප්‍රයුක්ත එක ගන්න කලින් දිට්ටි සම්ප්‍රයුක්ත එක මුලින් විස්තර කරගන්න එපා අපි. ඒක තමන් බලන්න දැන් තමන්ගේ ජීවිතයට දාලා ඇත්තටම අපි රූප පස්සේ ගියේ මොකටද? ඒ වෙනස් අර උදේ ඇවිල්ලා කවුරු හරි මහත්මයෙක් මගෙන් ප්‍රශ්නයක් අහුවා. එතන නෑ. රාණිච්ච පොඩ්ඩක් විස්තර කරන්න කියලා. ඒ අන්න එතනදී මම මේ විස්තරය කිව්වා ටික. එතන නෑ මහත්මයෙක් ඔය දින්නේ කියලා දැන්. ඒත් නෑ මොනේ. ඒ කිව්වේ මෙන්න මේක. මොකද අපි මේ රූප පස්සේ ගියේ මොකටද? ශබ්ද පස්සේ ගියේ මොකටද? ගන්ධ පස්සේ ගියේ මොකටද? රස, ස්පර්ශ මේක පස්සේ ගියේ මොකටද? යම් වින්දනයක් ලබන්න. ඒවැ දුකක් විඳින්න පුළුවන් කියලා හිතාගෙනද සුවයක් විඳින්න පුළුවන්? සුවයක් විඳින්න පුළුවන්. එහෙනම් ඒවැ සුවයක් විඳින්න පුළුවන් කියලා හිතපු හන්ද නේද? ඒක පසුපසම හඹාගෙන ගිහිල්ලා ඒක පසුපස යන මානසිකත්වයෙන් ඒ ධිට්ඨිය සමගම වැඩ කරේ. ඒකට කිව්වා ධිට්ඨි සම්ප්‍රයුක්ත. ඒක මිච්ඡා ධිට්ඨියක් කියලා ගන්නවද? එහෙනම් ප්‍රශ්නේ. හැබැයි ඒ ලබා ගන්න යන දේ නොලැබෙන තැනක දස අකුසලෙම ක්‍රියාත්මක කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අරක නොලැබෙන තැන. ඒක කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් ලැබුණොත් අවුලක් නැහැ නේ කියලා. ඒක හිතෙන්න පුළුවන්. නොලැබුණොත් මේ ප්‍රශ්නේ එන්නේ. ලැබුණොත්. දැන් කියන්නකෝ උපේක්ඛා සහගතකින් සෝමනස්සේ ලබන්නේ කොහොමද කියලා? හිතන ලැබුණොත් හරි කියලා. උපේක්ඛා සහගත එකකින් මේ රූපයක් ගත්තොත් ලැබුණ එකකින් සෝමනස් එකක් ලබන්න පුළුවන්ද? ලැබෙන්නේ නැහැ. එහෙනම් ලැබෙනවා කියලා හිතක් රවට්ටගෙන ඉන්න පුළුවන්. මේ හැබැයි ලැබෙනවා කියලා රවට්ටගෙන ඉන්න හිත කොයි වෙලාවෙ හරි දේශේ මුල් කරගෙන එළියට පයින්නවමද නැද්ද? පයින්න ඕනද නැද්ද? පයින්න මොනේ? පසුතලේ තාම හැදිලා නැත්නම් කොයි වෙලාවෙ පණිද දන්නේ නැහැ. පයින් වෙලාවට පයින්නේ පලාතම බිඳගෙන. ඒකයි ප්‍රශ්නේ. මේ පලාතරම හානියක් කරගෙන තමයි මේ. නාම රූප කියලා පටිසමුප්පාදය. එතකොට ඒක මේ සතර මහා භූත ටිකක් මුල් කරගෙන දඟලනකොට ඔය නාම ලෙවල් එකෙන් තියෙන්නේ නැහැ. නාම රූප ලෙවල් එකට එනවා. හේතුව ඒ දන්නවද? මෙතන තියෙනවනේ තණ්හාව කියලා එකක්. එතකොට තණ්හාව එන්නේ රූපෙට නම්. රූප තණ්හාවක් තියෙනවද නැද්ද? එතකොට තියෙන්නේ අර අරූප මට්ටමක් එහෙම නෙමෙයි. එතකොටද කලේ යන එක පොලේ යන ඒ ටික ඒ ඔක්කොමයි තියෙන්නේ ඒවට. මේ පටිච්චසමුප්පාදේ විස්තර කරනකොට තථාගතයන් වහන්සේ මේ සෝමනස්සාගත මේ අකුසලයක විස්තර කරලා තින්නේ මේ විදිහට. නේද? එක එක පළවෙනි ස්වභාවය. හැබැයි දැන් මේක පල්ලෙහාට එන්නේ නැහැ. පල්ලෙහාට එනකොට දැන් බ්‍රහ්මේ ලෝකයක් භුක්ති විඳින එකයි මිනිස්සේ භුක්ති විඳින එක එකයිද? දෙකක් නේ. ඉතින් මේක හැබැයි මේ මට්ටම පහු කරගෙන තමයි අපි එන්නේ.
මේක අරූපාවචර යනකම්ම ලෝභ මට්ටම යනවා. හරිය රාතන් වහන්සේට තමයි ලෝභේ මාත්‍රයක්වත් නැත්තේ. එතකොට දැන් ඊට අපි හිතමුකෝ මනුස්ස තලයේ ලෝභ මට්ටම දිලා ඉතුරු මට්ටමේ ලෝභ නැත්තම් මේ පටිසමුපාදයක් යන්න විදිහක් නැහැ. හැබැයි ඊට උඩ මට්ටමේ ලෝභ මට්ටම කියේ. ලෝභේ මාත්‍රයක්වත් නැති වෙන්නේ මේක නිසා නේද? අරූප රූපී මට්ටම නිසා පටන් ගන්න පටන් ගන්න අපේ මට්ටමට යනවා තමයි අර. බන්ධන සංයෝජන ධර්ම කීයක් තියෙනවා? කීයක් තියෙනවා? 10ක් තියෙනවා. බලන්න මෙතන තියෙනවා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. ඔන්න 10 තියෙනවා. මට කියන්න මේ 10න් දැන් මෙහෙම 10ක් තියෙනවා. මේ 10 පටන් ගන්න කොතනින්ද? පටන් ගන්න කොතනින්ද? අවිද්‍යාවෙන් පටන් ගන්න. අවිද්‍යාවෙන් පටන් ගත්තා නම් ඊළඟට ගොඩ නැගෙන්න ඕන මොකක්ද? උද්දච්ච. ඒතන ඊළඟට ගොඩ නැගෙන්න ඕන මාන. ඊළඟට අරූප රාග. මේ තියෙන්නේ ඊළඟට මොකද වෙන්නේ? රූප රාග. ඊළඟට කාම රාග. ඔන්න ඔතනට එනකම් හොඳින් කරන සීමාව ඉවරයි. හොඳින් කරන සීමාව අර අවිද්‍යාවෙන්ම ගත්ත තීරණේ. මුලින් අවිද්‍යා තීරණේ බ්‍රහ්ම මට්ටම. ඊළඟ අවිද්‍යා තීරණේ රූපාවචර බ්‍රහ්ම මට්ටම. ඊළඟ අවිද්‍යා තීරණේ දිව්‍ය මට්ටම. අවිද්‍යා තීරණේ මනුස්ස මට්ටම. අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන් ගේන්න පුළුවන් මට්ටම ඔච්චරයි. මෙන්න මේ අවිද්‍යාවෙන් විඳින්න යන භුක්තිය විඳ ගන්න හොඳින් බැරි නම් මොකද කරන්නේ? අරකින් පටන් ගන්න. එහෙනම් පටිසමුපාදේ පටන් ගන්න මෙහෙන් නේද? එහෙනම් අයි මෙතන නාමාවයි කියලා දැන් තේරෙනවා. මේ විදිහට කියනවා ඔයගොල්ලන් පොඩ්ඩක් තේරෙයි. ඒ කියන්නේ හිත දැන් දුක හදන්නේ සක්කාය දිට්ඨියෙන්ද අවිද්‍යාවෙන්ද? සක්කාය දිට්ඨිය ගුණ මෙහෙන් පටන් ගන්න. එහෙනම් අවිද්‍යාවේ හේතුවේ ඵලයක් තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒක අපි පහර ගහන්න ඕනේ කොහෙටද? අවිද්‍යාවට පහර ගහනකොට සක්කාය දිට්ඨිය ගලවල යනවා. දැන් අපි මෙතෙක් කල් කරේ මොකක්ද? අවිද්‍යාවට ගහපන් කියද ගහන සක්කාය දිට්ඨියට. ඒකට ගන්නවා වාක්‍ය මම නෙමෙයි මගේ නෙමෙයි. ඒක කියන්නේ මොකෙන්ද? ඒක කියන්නේ අවිද්‍යාව. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දුක හටගන්නේ සක්කාය දිට්ඨියෙන් කියලා කිව්වනම්
කතාව හර දුක හට ගන්න කිව්ව මොකෙන්ද අවිද්‍යාව එන අවිද්‍යාවෙන් තමයි මේ දස කුසලය ටිකෙන් ටික ටිකෙන් ටික සංඥාට එන්නේ එතකොට අර දස කුසලේ මුල් කරගත්තාම කයින් කරණේවයි වචනෙන් කරණේවයි හිතින් කරණේවයි හිතින් කරන වැරදි තුනක් තියෙනවා අවිද්‍යා දෝමනස්ස විද්‍යාව එනම් මේ අවිද්‍යාව ක්‍රියාත්මක කරන්න මොකක්ද ඕනේ? මිච්ඡා දිට්ඨි සහගත සෝමනස්ස සහගත සිතුවිල්ලක් ගන්නවා. මෙන්න මෙහෙම දෙයක් සෝමනස්සයක් ලබන්න පුළුවන් කියලා ඒක මිච්ඡා දිට්ඨි සහගත අවස්ථාවක්. අන්නේ මිච්ඡා දිට්ඨිය මුල් කරගෙන හිතෙන් ගන්න එකෙන් ඊළඟට වචනය කිලුට කරගන්නවා ඊළඟට කය කිලුට කරගන්නවා. යටට බයි. එතන පැහැදිලිව මතකද? වලතම මේ තැන ගොඩක් කට්ටිය පටලවා ගන්න ඉඩ තියෙනවා. මොකද මේක තලෙන් තලයට විස්තර කරන්නේ නැහැ එහෙම. කොයිම අපිට ඒක බුදුහාමුදුර මා ඒක කියලා දුන්නට පස්සේ අන්න මේක ඥාන ගෝචර තේරෙන්න ගන්නවා. මේ මේක තමයි මේක සිද්ධ වෙන්නේ කියන්නේ. පල්ලයට වයින්. දැන් අවිද්‍යාව වෙන්නේ බ්‍රහ්ම තලේ යන්නත් ඕනේ. අවිද්‍යාවෙන්මයි දිව්‍ය තලේ යන්නත් ඕනේ. අවිද්‍යාවෙන්මයි මනුෂ්‍ය තලේ යන්නත් ඕනේ. අවිද්‍යාවෙන්මයි සතර පාය යන්නත් ඕනේ. හැබැයි එකම අවිද්‍යාව මට්ටම නේ කම අවිද්‍යාව මට්ටම නෙමෙයි. ඒකයි කියන්නේ අවිද්‍යාව කියන්නේ විතරම පාප මූලයක් කියලා විස්තර කරන්නේ නැත්තේ. අවිද්‍යාව කියන්නේ බව මූලයක්. ඇයි අවිද්‍යාවෙන් සුගතිගාමීත් වෙනවා. දැන් මෙතන ඊළඟට ditthi විප්‍රයුක්ත සිතක් හට ගන්නවා. ditthi විප්‍රයුක්ත සිතෙන් සතර පාගත කරන්නේ නැහැ. හැබැයි ඒත් අවිද්‍යාවමනේ. අවිද්‍යාව පාප මූලයක්ම කියලා කිව්වොත් එක පාටම අන්න පොදුවේ කියනකොට අකුසල ධර්ම කියන විස්තර කරනවා. අකුසලයක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඒක يعني සසර ගමනක් හැදෙනවා නම් කොහොමවත් අකුසලයක් යන්නේ. කුසලයක් වෙන්නේ නැහැනේ. හැබැයි අවිද්‍යාව කියන්නේ නිතරම බව මූලයක්. අන්නේ බව මූලෙන් ගන්න අදහසින් තමයි ඊළඟට තීරණය කරන්නේ සුගතිගාමීද දුගතිගාමීද කියලා. සුගතිගාමී නම් අලෝභ දේශ මොහ දුගතිගාමී නම් ලෝභ දේශ මොහ. එතකොට ලෝභ දේශ මොහොද අලෝභ දේශ මොහොද හොඳ කියලා තීරණය කරන්නේ මොකෙන්ද? අවිද්‍යාව. අවිද්‍යාවෙන් ගන්නවා නම් අලෝභ දේශ මොහ පැත්තට. සුගතිගාමී පැත්තට. අවිද්‍යාවෙන් ගන්නවා තීරණය ලෝභ දේශ මොහ පැත්තට. ditthi samprayukta. මේ ditthi vipriyukta. අන්න දෙපැත්තට යන විදිය. ඊළඟට තමයි තීරණය කරගන්නේ මේක තව ටිකක් යනකොට ditthi vipriyukta උනත් ලෝකෙටයි තියෙකක් නේ. ඒකෙන් ගැලවෙන්නේ කොහොමද? ඇයි ditthi samprayuktaකින් ගැලවුණාට පස්සේ තමයි ditthi vipriyuktaකින් ගැලවෙන්නේ. මුලින්ම ditthi vipriyuktaකින් ගැලවෙන්න බෑ. මුලින් ditthi samprayuktaකින් ගැලවෙන්නේ. ඒකෙන් පස්සේ තමයි මේකේ. එමුනම් මේක අපි ඊළඟ කොටසට යමු. අර වගේම තියෙනවා අකුසල ධර්ම කවරේදයක් යම් කලක සෝමනස්ස සහගත ditthi ඊළඟට මම මේ අන්ඩර්ලයින් කරන කැලේ බලන්න සෝමනස්ස සහගත වූ ditthi විප්‍රයුක්ත වූ රූපාලම්බන අර වගේම කියනවා. හරි දැන් බලන්න ඕනේ මට මෙතන මම ආයෙවත් රූප දඩාන ගන්නේ නැහැ. අතන අර මෙන්න මේ සද්ධර්මයක් අහගත්ත යථාර්ථයක් අවබෝධ කරගත්ත ආර්ය ශ්‍රාවකෙක් වුණා නම් මෙන්න මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි මේ ස්පර්ශ ආයතන හයේ කවදාක්වත් මේ බලාපොරොත්තු වෙන කැමැත්ත ඉෂ්ට කරලා දෙන්න වේදියක් නැහැ. මේක අනිත්‍යමයි දුක්ඛමයි අනත්තමයි කියලා දැනගත්තා නම් ඔහු දන්නවා මේ රූප වලින් කවදාවත් මේ බලාපොරොත්තු වෙන දේ ලබන්න බෑ. එතෙක් ඔහු හිතන් හිටියේ එවන් පුළුවන් කියලා. එයා ශබ්ද වලින් ගන්ධ වලින් රස වලින් මේවන් ලබන්න බෑ. යමක් ලැබෙනවා නම් ලැබෙන්නේ පෙර කරන ලද අලෝභයෙන් හින්දා. යමක් නොලැබෙනවා නම් නොලැබෙන්නේ පෙර කරන ලද හන්ද ලෝභය හන්ද මිසක් කවුරුත් හන්ද ලැබෙනවා කවුරුත් හන්ද නොලැබෙනවත් හන්ද නෙමෙයි. අන්න හේතුඵල ධහමට අනුව ගලපල බලා ගන්න තේරෙනවා. බලා ගන්නකොට තේරෙනවා එහෙනම් මේ දුකක් හට ගන්නවා නම් හටගන්නේ අනුන් හන්දවත් කවුරුවත් හන්ද නෙමෙයි. මේ මොහොතේ හදාගන්න මේ ආසාද වැඩ පිළිවෙලෙන් එහෙමයි. එහෙනම් අර ditthiya සමගම යෙදිච්ච මානසිකත්වයෙන් අයින් වෙලා හැබැයි තාම ආස්වාද විඳීමේ බලාපොරොත්තුව සහ මුලින්ම ඉවර වෙලා නැහැ. හැබැයි මේ වැපස්සේ ගිහිල්ලා ලබන්න බැරි බවත් දන්නවා. බැරි වුණාට තාම අවිද්‍යා මානසිකත්වයේ ඉවර නැති හන්ද
අවිද්‍යාව තුලින් තව දුරටත් රූප ටිකක් ඇසුරු කරනවා. හැබැයි ලබන්න බැරි බව දැනගෙන වරද වරද විදිහට දැනගෙන යන කෙනාට දික්ටි විප්‍රයුක්ත හිත හට ගන්නවා. වැඩි වැඩි තමයි යන්නේ. ආන්න එතකොට අර අපි හිතමු අර අර රූප ටිකම ගන්නම්කො. අර නෝනායි මාත්‍යයි අම්මයි තාත්තයි චූටි දරුවා ඉන්නවා. අපි හිතමු ඒ දෙන්නගෙන් අම්මා බණ අහලා තිනු හරියට තේරලා. තාත්තා බණ අහලා නැහැ. තේරලා නැහැ. මම උදාහරණයක් ගන්න. තාත්තට හිතෙන්නේ මේ 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 දරුවගේ මොනෝ ලැබෙනවා කියලා. අම්මා දන්නවා මේකෙන් ලැබෙන්නේ නැහැ කියලා. අන්න අර දික්ටි විප්‍රයුක්තව ඒත් තාම ආදරේ දරුවාට. වඩා ගන්න ඒ ඔක්කොම කරනවා. හැබැයි මේකෙන් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැති දෙයක් මේකෙන් ප්‍රාර්ථනා කළා වැඩක් නැහැ. පතල වැඩක් නැහැ කියලා දන්නවා. දික්තිය තොරව හිතනවා ඒක. අරයා තාත්තා දික්තිය සමගම හිතනවා. ඒ වගේම අර ටීවී එක දිහා බලන් ඉන්න. අපි මේ එතන හිටපු ආච්චිට විතරයි තේරලා තියෙන්නේ. අම්මට තේරෙලත් නැහැ, තාත්තට තේරෙලත් නැහැ, දරුවෝ දෙන්නට තේරෙලත් නැහැ. දැන් අර හතර දෙනාගේම ලෝකය අර අර ආච්චි මේ පැත්ත ඉඳන් දකින්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ත ලෝකේ කොඹලට දරන්න බැරි දෙයක් කොඹලට දරාගෙන විඳින විඳින්න යන කෙලෙස් කන්දරාවක් හදාගෙන සසර ගමනක් හදන හැටි. ආච්චිත් එතන ඉන්නවා හැබැයි. නැතුව නෙමෙයි. එතන ඉන්න. හැබැයි මේක කවදාකවත් ලබන්න බැරි බව දන්න. දික්තියෙන් තොරව දකින්න. අරගොලු දික්තිය සමගම. ඒ වගේම අපි හිතමු අර කෑම මේසේ වාඩි වෙලා හිටියා. එතන හිටපු තාත්තා මේක තේරුම් අරන් තියෙනවා. ඒ කියන්නේ එතන හිටපු ඒ අර කෑම හදාගෙන ඉන්න ඒ නෝනාගේ මහත්තයා තේරුම් අරන් තියෙනවා. අර අම්මයි තාත්තයි තෝරාගෙනත් නැහැ. අර මුණුබුරයි මිනිපිරියයි තෝරගෙනත් නැහැ. සමහරවල් අපි මේ තාත්තයි එක ඒ තාත්තගේ පුතයි මුණුබුරයි අර සීයා ඒක ඔය දෙන්න තෝරගෙන තියෙනවා. තෝරගෙන තුනම මොකද වෙන්නේ? අම්මා මේ මුණ කෑම හදාගෙන ගෙනාවත් දියෝට රස සංඥාහයක් එනවා. හැබැයි මේ මේ සෝමනස්සයක් විඳින්න ක්‍රමයක් නැති බව දැන. එතකොට අරක අඩුපාඩුවක් වුණා. අර දිට්ටි විප්‍රයුක්ත සිතෙන් බලන කෙනාට අරක අඩුපාඩුවක් වුණා. ඒක කොහොම හරි වැඩේ බේරගෙන යන්න පුළුවන්. ආන්න දැන් අනිත් කට්ටියට කද්දම් මේ හදලා තියෙන්නේ කන්න පුළුවන් දේවල්ද මේ? ඊයේත් හැදුවා මේක. කියන ඒ ගැටෙන්න පුළුවන්. ඒ වගේ අනිත් කෙනා අනේ අම්මේ අම්මා හදලා තියෙන අද කෑම කොච්චර නම් ආද්ද අම්මා කෝගියෙන් මෙහෙම් පිටින් බලන්න කොච්චර හොඳ හදලා කඩේවත් මෙච්චර රහට හදන්නේ නැහැ. අබැ ඒක අහගෙන ඉන්නව අර තාත්තයි අර පුතයි මොකෝ හිතේ කවදාරි පුතේ උඩටත් මේක තේරිච්ච දවසෙක තේරෙයි. එතකන් තේරෙන්නේ තමයි මමත් හිටිය උතන තමයි මට තේරුම් ගියාට පස්සේ තමයි තේරුනේ කියලා අන්න තේරෙන්න ගන්න. අර දිට්ටි විප්‍රයුක්ත දකින්න. අරක දිට්ටි සමග. ඔව්. නෑ ආසා දැන් මේ අහන්නේ එතනදී අපිට දැන් කැම ලැබිලා තියෙනවා. මයික් එකේ ඉන්නවා. මයික් මේ ආසාදයක් ලැබෙනවා කියන්නේ. දැන් අපි ගන්න කෑමවල මට ඒක හරි ආස්වාදයක් කියලා දැන් මම කන වෙලාවෙ මට දැනෙනවා. ඔව්. ඒතකොට ඒක දැන් කෑමෙන් අපිට ඒ රූපේ නිසා ඒක ආස්වාදයක් නැහැනේ. ඔව්. ඒතකොට ඒක අපි අවිද්‍යාවෙන් ගත්ත එකක් වෙනවානේ. ඒතකොට ඒ අපි කුසලයක් ඒක මට ඒ අවස්ථාවේ විපාක දෙන්න තියෙනවා නම් ඒක කොහොමද ආස්වාදයක් වෙනවද මට ඒක. ඔව්. කුසලයක් කියලා කියන්නේ දැන් මං කියන්නේ මම මේ බාටිසම් උපාදය ඇතුළේ විස්තර කරනවා ලෞකික ලෞ අකුසල ටික විස්තර කරනවා කුව ලෞකික කුසල මූලයක් විස්තර කරනවා කෝ ලෝකෝත්තර කුසල මූලයක් විස්තර කරනවා කියලා කිව්වා. තුනක් කියපයි. දැන් ඔය කතා කරන්නේ ලෝකෝත්තර කුසල මූලය ගැන නෙමෙයි. ලෞකිකව අන්න ලැබෙන්න තියෙන දේක් ලැබිලා තියෙනවා. ලෞකිකව ලැබෙන්න තියෙන ඒ ලැබුණේ ඇයි? පෙර කරන ලද කාමාදර කුසල ධර්මයක් හන්දා ලැබුණා. හැබැයි ඒක මේ කෑමෙන්ද ලැබුණේ? පෙරතන ලද කාමාතුර කුසල ධර්මයක් මුල් කරගෙන. මේ ඒක එහෙමනම් ලැබිලා තියෙන හේතුඵලයකට අනුව නම් ලැබිලා තින්නේ. මේකට බැඳිලා මොනක් කරන්න? අන්න එකෙන් ගැලවෙන තැනට
ඥානේනවා කියන්නේ ඒකයි ඊට පස්සේ. අනිත්‍ය බව දැනගෙන යන්න. ඒතකොට ditthi vipriti. ditthiyen ayin wenawa. හැබැයි ආස්වාද විඳින එක තමයි ඉවරනේ ඉවරයි කියන එක නෙමෙයි. හොඳේ. සමහර කෙනෙක් ඉන්න පුළුවන් ඒ මොහොතේ ditthiyen يعني මේකෙන් ලබන්න බැරි බව දැනගෙන ආස්වාද විඳිනවා. මොකද ආස්වාද විඳින්න නැත්නම් ලෝභය හටගන්න ක්‍රමයක් නැහැ. රහත් වෙනකම් ලෝභය යන්න ඕනේ. ලෝභය සම්පූර්ණයෙන්ම ඉවරෙන්නේ හරියට නැයි අරූප රාග ඉවරෙන්නේ බෑ. ඒත් ලෝභේ රාගයක් නේද? ඒත් රාගය. ඒක එතනට ගත්තම ඉවර වෙන්න ඕනේ මේ. එතකොට අන්න අපි ඒ ditthi vipriti සිතක් එක්ක හටවන්න. එතකොට අර අපි shopping යනවා. අර මහත්යට එතන ඉන්න දෙන්නගෙන් ගත්තොත් එක්කෙනෙකුට තේරෙලා එක්කෙනෙකුට තේරෙලා නැහැ. අපි තර මහත්යට තේරෙලා දෙන්නේ කියලා. දැන් නෝන අර වගේ ෂොපින් යන කතා කරාම මොකක් වෙයිද? ඒ පැත්තට දාලා බලන්න. ඉතින් ඔක ඕන පැත්තකට. ඔය යනවා. මොකද ගන්නේ? මම මෙන්න මෙතන වාඩිලා ඉන්න ඕනේ දෙයක් අරන් ඉන්න. එක්කෝ. මේ. ඔව්. ඒ ඇත්තට මෙන්න මෙතනදී සමහර අවස්ථා තියෙනවා. අර මරන්න ගෙනියන හරකෙක් ගෙනියන්නේ. මේ ඇයි ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැතුණාට යන්න වෙනවා. වෙන කරන්න දෙයක් උත් නැහැ. මුන්ට අනිත්‍යය කොට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ හිඳම කරන්නේ. කරන්න දෙයක් නැහැ. ඉතින් අවසාන ගනුදෙනුවනේ. මෙන්න මෙතනින් ඔය වැඩේ කවදා හරි මේ ධර්මය අවබෝධ වෙච්ච දවසකට ඔය ලෝපින් යන එක ඉවර වෙයි. කොහොම ගිහිල්ලා ටික දවසක් ගිහිල්ලා අර නෝනටත් තේරලා දෙන්නම ditthi vipriti හිතෙන් ඕක දකින්න ගියාම අර කඩමළු එල්ලගෙන ඉන එක ඕ ඉවර වෙන්න ගන්න. ඇයි? දෙන්නේ එක්කෙනෙකුට නම් තේරලා තින්න තාම කඩමළු එල්ලගෙන ඉන එක ඉවර නැහැ. එක්කෙනාට නම් තේරලා තින්න. අපි දෙන්නටම තේරුණායි කියලා. කොට ඒක ටික වෙනස් වෙනවා. දෙන්නටම තේරුන්නේ නැත්නම් ගේ ඇතුලේ ප්ලාස්ටික් බඩු කෑලි ගොඩම ගහලා පාවිච්චි කරන්නෙත් නැහැ. ඇඳුම් තීන කල්මාරිය පුරවල අඳින්නෙත් නැහැ. ඒකේ උඩ දෙන්නෙත් නැහැ. කුණු කම්ම. මේ කුණු කම්ම. අඳින්නෙත් නැහැ. කවදා හරි අඳින්න පුළුවන් කියලා තියෙනවා. බැරි නම් වේව කාලා දාලා ඉතින් විසි කරනවා අඳිනවා අඳිනවා දැලි. මොනවාරි බලන් අල්ලන එකට විතරයි අඳින ගන්න. ඔව්. ඒකක් වෙනව නෙමෙයි. චක්‍ර වෙනවා. තෝගය අවුම අපි වකරි යන එක පිළිවෙලක් තෝරගන්න එපා මුලින් අන්න ධිට්ඨිය දැන් ඕගලන්ට තේරෙනවද ධිට්ඨිය සමග යෙදෙන ඒවයි ධිට්ඨියෙන් තොරව සිද්ධ වෙන එකයි දැන් තමන් බලන්න තමන්ගේ ජීවිතේ දදා බලන්න මෙච්චර දවසක් දැන් දවස් 5ක් 30 සාකච්ඡාව ඇහුවද කලින් දවසේ පෙන්නෝනේ මේ ઈચ્છාව මතමයි දුක ගොඩනගන්නේ කියලා එහෙනම් ઈચ્છාව මතම නම් මේ අවිද්‍යාව ගොඩනගන්න පටිච්චේම නම් ගොඩනගන්න ඒකට සම්ප්‍රයුක්ත ඒක සමගවම කරගන්න පුළුවන් කියලා හිතිච්ච මානසිකත්වයක තුල මේක දැනගත්තට පස්සේ මොකද උනේ කියලා තමන්ම බලන්න. අන්න මේ ලෝකයේ පස්සේ හඹාගෙන යන එකට දුන්නු බලය, ජවය අඩු වෙන්න ගන්න. ඔන්න ඒ ජවය අඩු වෙන එකට කියනවා ජවනසිත හීන වෙනවා කියලා. නැත්තම් ජවනසිත බල වෙන්න ගන්න. ඒක වෙන්නේ ඔය ඔත්තපණය සම්තිරණ කියලා එකක් තියෙනවා. පාඩම් කරන එකක් නෙමෙයි මේ චිත්ත වීති යනකොට ඔත්තපණ සම්තිරණ කියන තැනක් තියෙනවා. අන්න අර ඔත්තපණ කියන්නේ තීන්දුව ගන්නවා. තීන්දුව ගන්නවා සම්තිරණ විදිහට. මේ සං කියන්නේ අවිද්‍යාව තෘෂ්ණාවෙන් අල්ලගන්න වැඩි හොඳයි වටිනවා. සාරයි කියලා තීරණය ගත්ත ගමන් ඊට අනුකූලව ජවන සිත්තික පහළ වෙනවා. අර දැන් ටික කරගෙන මම කිව්වේ ඒ උදාහරණ දුන්නේ ඔයගොල්ලන්ට ඒකට තමයි. ඒ හැබැයි අර සම්තිරණය ගන්න ඕන තැන අවිද්‍යා තෘෂ්ණාවෙන් ගන්න ඕන තැන අනිච්ච දුක්ඛ අනාත්ම බව දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? ජවනසිත හීන වෙන්න ගන්නවා. ඒකට දෙන බලේ අඩු වෙන්න ගන්නවා. හැබැයි එතන බලේ අඩු වෙන බව තමන්ට තේරෙන්නේ තමන් ප්‍රායෝගික ජීවිතේදී නැතු අතන්දි ආ මගේ ආ ජවන හි ආ ජවන එක අඩු වුණා ආ ජවන දෙක අඩු වුණා ජවන තුන අඩු වුණා එහෙම නෙමෙයි තමන් ඒකට දුන්නු වේට් එක බලය ඒක පස්සේ හඹාගෙන යන එක අන්න අඩු වෙන බව තමන්ටම තේරෙයි
අන්න මේක තේරෙන්න ගන්න. වෙන්දා කොහමද? දැන් කොහොමද? වෙන්දා ට්‍රිප් එකක් යන කතා කරාම කොහොමද? දැන් කොහොමද? වෙන්දා ෂොපින් යනකොට කොහොමද? දැන් කොහොමද? මේ ඉදිරියට එන්න තින්නේ ක්‍රිස්මස් නේ. දැන් සිංහල ඉවරයි කාලය ඉවරයි. ක්‍රිස්මස් එකේ එන්න තිනවා. අන්නේ ක්‍රිස්මේ ටික අහලා ක්‍රිස්මස් එකේ එනකොට බලන්න මොකද කියලා. අම්මෝ එදාට මේ පොත අරන් ගිහිල්ලා හරියන්නේ නෑ. මම මේ පවර් පොයින්ට් එක අරගෙන PDF කරගෙන ගහගෙන යන්නද මේ පාර දිගේ? මගේ මොකක්ද දන්නේ නැති වෙන්නේ. මම බලන්න ඕන. මේක පෙරලා පෙරලා බලන්න. තමන් බලන්න. බලලා ඊට පස්සේ පැත්තකට වෙලා හිමීට කල්පනා කරන්න. මේකෙදි මෙහෙම වුණා. මේකෙදි මෙහෙම වුණා. මොකද්ද එතනදි උනේ? ඇයි එහෙම උනේ? ආයතන එනවා මගේ අඩුවක් සිද්ධ වුණා. ඒ අඩුව දැන් මම කොහොම හරි බලක්ව ගන්න ඕන. ඒක ඔන්නෝම තමම මේක ඇතුලේ ප්‍රැක්ටිස් එක භාවිතාව කියන්නේ. එහෙම තමයි බලන්න. එහෙනම් දිට්ටි විප්‍රියුක්තයි දිට්ටි සම්ප්‍රයුක්තයි එක මේ පැහැදිලිද? මේ දෙක. ඉතින් මෙන්න මේක තමයි ඔයගොල්ලන්ට මම අර ගිය සතියේ උදාහරණයක් කිව්වේ. මොකද්ද? අර රතු පාට යකඩ ගිනි වෙච්ච බෝලයක් ගැන කිව්වනේ උදාහරණයක්. කියලා මොකද්ද කිව්වේ? ඒ පළවෙනියෙන් ඒ ගිනි අර රතු පාටේ තියෙන අර යකඩ බෝලේ අල්ලගන්නේ රතු පාටේ දිලිසෙන එක අල්ලගන්නේ මොකක්ද? ඒ අතාරින්න නෙමෙයි ඒවෙන් යම් සිදයක් ලබන්න පුළුවන්ම කියලා හිතුණා නම් ඒක දිට්ටි සම්ප්‍රයුක්ත සිත. මෙන්න මේකෙන් එහෙම දෙයක් ලබන්න බෑ. මේකෙන් ලබන්න යන තාක්කල් පිච්චෙන බව දැනගෙන ඊළඟට අල්ලන්නේ අතාරින්න බලාගෙන දිට්ටි විප්‍රයුක්ත සිත. අන්න තවත් සරලවම කරලා කිව්වා. ඒ වර්ද වර්දිර දැනගෙන අතාරින්න බලා අතාරින්න බලාගෙනම තමයි දැන් හිතන්නකො. පොල් ගහක තිනු අමු අත්තා මේ පොල් අත්ත ඇදලා ඇදලා ගලවන්න හදනවා. දැන් අමු පොල් අත්ත මොකද වෙන්නේ? ගලවන්න ගියොත් මොකද වෙන්නේ? ගහටත් හානි කරගෙන මම වේසත් දරලා ගලවන්න හදනවා. මේ පොල් අත්ත මේ පොල් ගහටත් වැඩක් නැත්තා. ප්‍රභා සංශ්ලේෂණයට වැඩකුත් නැත්තා. ඔය පොල් අත්ත ඔය ගහට සාර නැත්තා. ඔය ගහෙන් ඔය පොල් අත්ත වැටෙන දවසට ඔය ගහට මාත්‍රයක් හානි වෙනවා. හානි වෙන්නේ නැහැ. එහෙනම් අසාර දෙයක් බව දැනගෙන අසාර දෙය අපේ අතෙන් අත හැරෙන තැන අපිට දුකක් හට ගන්නවා. හැබැයි සාර අසාර දෙයක් සාරයි කියලා හිතාගෙන ඒක බලෙන් අතාරින්න ගියොත් පුළුවන්ද? අරයත් කිව්වා අසාරයි කියලා, මෙයත් කිව්වා අසාරයි කියලා, හැමෝම අසාරයි කියන ඔන්නෝහි අතාරිනවා මා. අසාරයි කියලා තේරුම් අරගෙන නෙමෙයි. දැන් මොකක්ද? ගලවනවා ගලවනවා අදිනවා 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 සාරයි කියන දිට්ඨියේ ඉඳගෙන. දැන් සාරයි කියන දිට්ඨියේ ඉඳගෙන අමු පොල්ලත් අදින කොහොම හරි ගලවන්න. ගලවන්න බැ. එහෙනම් අසාර දෙය අසාර විදිහට තේරුම් ගත්තොත් ඔහි ගැලවිලා නැටි. මොකද්ද තියෙන හානි? මොකද්ද තියෙන සිත්තැව්? මොකද්ද තියෙන අසහනි? මොකද්ද තියෙන පීඩාව? ඇයි අතෑරලා තියෙන්නේ මොකද්ද? අසාර දෙයක්. නේද? බලන්නකො දැන් අතන එනකොට මේකේ දොර ඉස්සරහා යට තට්ටුවේ අර එළියට එන තැනම අසූචි ගොඩක් තිබ්බා. දැන් ඇවිල්ලා මෙතන වාඩිලා ඉන්න. බලන්නකො අර අසූචි ගොඩ අතෑරුණානේ මට. ෂි. එන ගම. එහෙම ප්‍රශ්නයක් තියෙනවද? ඈ? ඊයේත් එක්කම චූටි චේන් කෑල්ලක් තිබ්බ වැටිලා. ෂි. කොහොම හරි අරග ගන්න බැරුණානේ. අසාර එකක් තිබ්බ එතන. මේ හැබැයි ඒක උනාර අසූචි ගොඩ ගැන හිතන්නේ නැත්තේ. අනේ මට මෙහෙම අසූචි ගොඩක් අතෑරුණා මාර ප්‍රශ්නයක් කියලා එහෙම එනවා. ඈ? මෙන්නේ. ඇයි එන්නේ නැත්තේ? ඒකට වටිනාකමක් නැහැ, සාරත්වයක් දෙන්නේ නැහැ. දැන් ඔන්නෝ වගේ අපි මේ සාරයි කියලා වටිනාකම දීලා තියෙන්නේම අපු දුකකටපත් කරලා අසහනයකටපත් කරන වැඩපිළිවෙලකටම නම්
ඒ අසාරදී දැනගෙන අයින් වෙන අයින් වෙනකොට සාර වූ නිවන ලබන. නිවන ලබන්න දැන් මොකද කරන්න තියෙන්නේ? අසාරදී අසාරේ දිහා තේරුම් ගන්න. එතකොට ඔක ටික ටික අතෑරි අතෑරි යයි. දැන් අද අපි පුරුදු හිතන්නේ අද වණ හැව්වා හෙට ඉවරයි ඔක්කොම. හෙට අතෑරෙන්න ඕනේ ඔක්කොම ටික. එහෙනම් තමයි බුද්ධ සාසනේ හරි. එහෙනම් අනුරුද්ධ මහරහතන් වහන්සේට අවුරුදු 20ක් යන්නේ හරියත් වෙන්නේ. අනුරුද්ධ මහරහතන් වහන්සේට අවුරුදු 20ක් ගියේ. අපි හිතන සාකච්ඡා දෙකක් අහලා තුන්වෙනි සාකච්ඡා වෙනකොට පළවෙනි සාකච්ඡා සෝවාන් දෙවෙනි එක වෙනකොට දෙක තුන වෙනකොට සකදාගාමී හතරවෙනි පස්වෙනි වෙනකොට අනාගාමී භාවනා පටන් ගන්න හරියත් වෙන්න ඕන වෙන්න තියෙද්දි. අනුරුද්ධහඳුරු අවුරුදු 20ක් ගියේ කොහොමද? හවුද ආනන්ද හාමුදුරුව මුළු බුදුපියාණන් වහන්සේගේ ජීවිත කාලෙම කීය කොහොමද? ඒක විවිධ හේතු තියෙනවා. ඒකයි එහෙනම් දික්ටි විප්‍රයුක්තයි දික්ටි සම්ප්‍රයුක්තයි දැන් තේරෙනව නේද? මෙන්න මේකෙදි මේ මොකද අනාර්යයන්ට ඇති වෙන සියලු සිත් ඇති වෙන්නේ දිට්ඨි සම්ප්‍රයුක්ත නෙමෙයි. අනාර්යයන්ටත් අව්‍යාකුත පරිසෝ සිත ක්‍රියාත්මක වෙනවා. ඒක දිට්ඨි විප්‍රේසු දිට්ඨි සම්ප්‍රයුක්ත සිත බවට පත් කරගන්නවා. මේ මේ ආර්යයට වුණත් අනාර්යයට වුණත් පළවෙනි හිත පටන් ගන්නවා අව්‍යාකුත හිත. ඒ අව්‍යාකුත හිත තමයි දිට්ඨි සම්ප්‍රයුක්ත සිත බවට පත් කරගන්නේ. නැතුව පටන් ගන්නෙම දිට්ඨි සම්ප්‍රයුක්ත සිත නෙමෙයි හොනේ. වැරදිලා හරි කාට හරි එහෙම තියක් තිබ්බොත් මම ඒක නිවැරදි කරේ. අව්‍යාකෘතෙන් පස්සේ තියෙන සියල්ල දික්ති සම්ප්‍රයුක්ත. දික්ති සම්ප්‍රයුක්ත යනවා. එතකොට ආයතන ඇති වෙන සියලුයි මේ අව්‍යාකෘතේ නැතුව දික්ති විප්‍රයුක්ත. දික්ති විප්‍රයුක්ත බවට පත් වෙනවා. හරි සතර අපාගත වන මට්ටමත් එක්ක ඒක නේ. ඔය තෝ දික්ති සම්ප්‍රයුක්ත ඔක්කොම සතර අපාගත මට්ටමට යනවා. දික්ති සම්ප්‍රයුක්ත මේ නිවිලෝක යන මට්ටමකුත් තියෙනවා. තියෙන මොකද්ද? දේශේ නැතුව. දික්ටි විප්‍රයුක්ත හොනේ දික්ටි සම්ප්‍රයුක්ත නෙමෙයි. එතකොට සියල්ල දික්ටි විප්‍රයුක්තයි. ඔව්. ඒක තමයි දැන් දික්ටි විප්‍රයුක්ත දික්ටි සම්ප්‍රයුක්ත කියලා දෙකක් ගන්න. එතකොට අනාර්ය දෝවිලෝ කියන්නේ එකක් තියෙනවා. ඔව්. මේ සිත දික්ටි සම්ප්‍රයුක්ත වෙන්නේ. අවිද්‍යා සහගත මුල් කරවකවන් කුවා ලෞකික කුසල මූල පරිසම්පාදයේ විස්තර කරන්න තියෙනවා. අකු ලෝකෝත්තර කුසල මූල එකක් තියෙනවා. ලෞකික කුසලයකට ආවේ නෑ. අකුසලයේ සතර දිව්‍ය ලෝකයට යන්න බෑ. අකුසලයේ කොහොමද දිව්‍ය ලෝකය? අකුසලයේ කොහොමද බ්‍රහ්ම ලෝකය? එහෙනම් ලෞකික කුසලයෙන් පුළුවන්. එතන සිද්ධ වෙන පටිච්චසමුප්පාදයක් පෙන්වනවා. ওই විදිහට. අපර පටිච්චසමුප්පාදික ඔක්කොම විස්තර කරලා දෙනවා කියන්නේ. නේද? මොකද මෙතන ගන්නෙ දිට්ඨිය සමගවම ගන්නවා. තොර ඒ දිට්ඨිය සමගවම අරගෙන එයාට ඒක අර මේ පුඤ්ඤාභි ආනන්ජාභි පැත්තට ගියෝ. දිට්ඨිය සමග තමයි තාම ඉන්නේ. හැබැයි අර අපුඤ්ඤාභි පැත්තට එන්නේ නැහැ. අන්න එහෙ යන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔව් අකුසල චිත්තයක් කියලා මෙතන කියන්නේ මේ සතර අපාගත වෙනවාම කියන එක නෙමෙයි. මොනවා හරි ලෝකෙට කෙලස් හදන වැඩ පිළිවෙලා. ඒක අනිවාර්යයෙන්ම අකුසල පැත්තට යනවා. ඒකට කෙලස් හදනවා නම් අකුසල වෙනවා. ඒ අකුසල එකේ ඊළඟට විස්තර කරනවා සතර අපාගත වෙන මට්ටමයි උඩ මට්ටම. එතකොට මෙන්න මේකේ සමේ අවිද්‍යාව පත්‍ය සංකාර වෙයි. අර වගේම තියෙනවා මොකද්ද? මේ මොකෙන් හටගන්නෙත් මොකද? දුක්ඛ සමුදයක්ම තමයි. එහෙනම් දිට්ටි සම්ප්‍රයුක්ත වුණත් දුකක් කරාම ගෙනියනවා. දික්ටි විප්‍රයුක්ත වුණත් දුකක් කරාම තමයි ගෙනියන්නේ. ওই දෙකෙන් හොඳ කොයි එක? නිවන් දකින කෙනෙක්ගෙන් අහුවෝ. දෙකෙන් කක්වත් හොඳයි කියන්න බෑ. හැබැයි මුලින් අයින් කරගන්න ඕන එකක් තියෙනවා. ඒක අයින් කරගත්තට පස්සේ තමයි තේරෙන්නේ මේකත් ඉතින් හොඳයි කියන්න බෑ කියලා. ඒ මේ තිතෙන් ගිහිල්ලා
manusia kuna, dewi kene kuna, brahmi kuna, apa? Loke tadi itu dia pun, tapi di TV preuk tuh tamai. Loke itu sampai ekshaw gak tuh, di TV sampai preuk tuh kok honda mana? Di TV preuk tuh kok honda? Loke itu sampai ekshaw. Niwana itu sampai ekshaw gak tuh, deh kamu ada? Orang mau tora kan? Niwana teka ditti, keraga tod, eh parisom pada wisel berani, ikan prasidi, eh, sielu ditti ingwaring aingwe cha niwanda kini ka tawad ditti apne me, niwana kiyane, niwana kiyane ka tawad ditti apne me, niwana ta patte na samma ditti apti, ikan. Oh, tadi itu kusul mulai, ah, itu kusul mulai. Mangkuk niwana kaya ni kan dikti apne main, ah, nah. Arief, mana metan di? Tadi kan dia tiga orang itu pinan. Goda, potpat, kio, kan, anak orang ni pali korus ni kagatte. Singa translate kerap goda, kekena lihat pot kio, kan, anak orang itu, me dikti, samprayukta sita itu wisata kerana apa? Sasangkari sita kia. Dikti vipriyukta sita ta vistara karanawa asankari siddhi. Ehema ekak tripitake vistara karanne ne. Me tiyenne eka pennanna. Dekatama tiyenne mokadda? Sasankari. Dekama sasankari. Eyye dekama sasankari kiyanne. Dekama loketa aithi ekak. Loketa aithi ekak naththam vitarak asankari wenno one. Loket aithi ekak nemei na oya abhidharme visheshayen paadala wala kiyanawata oya asankari sasankari kiyala sittawayak uganna thiyenawa metan thiyenne epa ohoma ekak ne haba sittala vistara karanawa monawada trihetuka sorry ahetuka kusala sit tikak wenam vistara eka man passe vistara karala denna ahetuka kusala sit tikak Mereka katakan ni, sasangkari mu siddhika, ekad ditti vipriyukta, ekad ditti samprayukta. Dekama sasangkari. Kena loketa aithi siddhika, meona kotima gattu. Sankateka aithi siddhika. Ekai sasangkari. Sasangkari wenna bae kawadakkat. Ekada dan pali kotasa rawe naththam eka ahu wenne naha. Ekai me e kotasa visheshayenma dala pennanne naththam ogollo mokak hari kawura liyapu potak aragena kiyala Baik, muka demi asangkari kan? Cita kita dikti vipriyut. Dikti vipriyut, ma, kena dikti vipriyut. Sikti kaya mela, matre akwa kelis hadin net netta, matre akwa loge na bandin net netta. Esit tu lete kiani kriya sit kiela. Ewa kriya sit. Awe aku tu sit kiani ekai. Aare, ena menna ekai. Sitte kati ramu kadde. Somana sasaga tu dikti sampriyut. Sasangkari kasita. Somana sasaga tu dikti Vipriyukta sasankari kusita me dekama lobha paticca sammuppadayata aithi deka. Menna metanthi wenasak wenawa mokadda? Lobha sit 8 tiyenne okkoma. Lobha sit 8en 4ak yanawa dittigata somanassa sahagata ekata 4ak yanawa dittigata vipriyukta ekata. Etakota lobha sit 8en ditti somanassa sahagata ditti samprayukta siten tamai kenekwa Satara apagata karanne, ituru petta thiyenne, somanassa sahagata ditti vipriyukta sitata yanawa tawa lobha sit hatarak, eka nivanata saapekshawa gattot lobhayakma tamai, loketa saapekshawa gattama alobha hita. Kiyana eka wetunada? Loketa saapekshawa alobha hita. Ehi, manussa deva brahma wenna puluwa. Habai nivanata saapekshawa Ekat lobha hita akma tam. Dakkada lobha hita. Hatara ata kalenne onnoy vidiyata. Hatarak yanawa ditti samprayuktayakata somanassa sahagata tawa hatarak yanawa ditti viprayuktayakata. Etakota me siyalla
කියන්නේ දිටි විප්‍රයුක්ත එක අයින් වෙන්නේ සම්පූර්ණයෙන්ම හරියට වෙන දවසට. ඒකෙත් මට්ටම් තියෙනවා. ඊළඟට මනුස්ස මට්ටම ඉවරනකොට අර ලෝභයේ මට්ටමක් ඉවරයි. දේව මට්ටම ඉවරනකොට තව මට්ටමක් ඉවරයි. ධර්ම මට්ටම ඉවරනකොට තමයි සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා ඉවර වෙන්නේ. එන්න ඒ කියන්නේ දිට්ටි සම්ප්‍රයුක්තයකටද? ඒ දැන් අර අර උදාහරණ ගත්තේ ඔක්කොම අර දිට්ටිය සමගම යෙදුනේ. අර පාටි යන්නේවා, ෂොපින් යන්නේවා, ඒ ඔක්කොම දිට්ටිය සමගම. ඊ ලෝකෙටයි තියෙකක් නේ. අසංකාරික නෙමෙයි සසංකාරික ලෝකෙටයි තියෙක. අපි සංකත කියලා කියන්නේ සකස් කරලා ගන්න එකක් මේ තියෙන්නේ. සකස් කර කරපු ඒවෙන් අයින් වෙන එක තමයි නිවන. ඒකයි අසංකාරික කියන්නේ. ඒක සසංකාරික. ලෝකෙටයි තියෙන්නේ. අසංකාරික හිතක් නැති කියලා දාන්නේ. ඔතන මහත්ගත හිත් කියලා තියෙනවා ඉතින්. එතකොට ඒ මහත්ගත හිත් කියන්නේ අර ලෝකෙට දින සංකත කරගෙන යන වැඩපිළිවෙල නිදහස් වෙච්ච ස්වභාවයක්. ඒක තමයි මම කිව්වේ මේ හරියට තෝරගෙන යන්න ඕනේ කියලා කිව්වේ. ඒක තමයි මේ මෙතන මේ අලංකාරික එහෙම වෙන්නේ නැහැ. ඔව්. ඒතොර අස සසංකාරික සිද්ද එකක් මම විස්තර කරන්නේ. හැබැයි ලෝකෝත්තර කුසල මූල සිතක් විස්තර වෙනවා. ලෝකෝත්තර කුසල මූල සිත. අන්නේ ලෝකෝත්තර කුසලයක් වෙන්න නම් එතන අවිද්‍යා තෘෂ්ණාව කැඩෙනවා. අවිද්‍යා තෘෂ්ණාවෙන් තමයි ලෝකේ යන්නේ නම් සසංකාරී වෙන්නේ යන්නේ. ලෝකෙට බැඳෙන්නේ යන්නේ. අසංකාරික තියෙන මේ කියන දේ විස්තර කරන්නේ නැහැ කියන එකයි මම මේ කියන්නේ. මේ 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 ditthi vipriyutta sampriyutta එකේ විස්තර කරනවා ditthi vipriyutta එකට අසංකාරී කියලා. එහෙම එකක් විස්තර කරන්නේ නැහැ කියලා මේ කියන්නේ. අද ලෝකෝත්තර හිතක් නැහැ කියලා නෙමෙයි හොඳේ. ලෝකෝත්තර හිතක් නැහැ කියලා නෙමෙයි කිව්වේ. මේ 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 විස්තර කරනවානේ සෝමනස්ස සහගත ditthi sampriyuttai සෝමනස්ස සහගත ditthi vipriyuttai කියලා. අන්න ඒ කියන කොටසේ අසංකාරික කියලා එකක් නැහැ කියලා මේ කියන්නේ. එන්න පැහැදිලි නේද? එහෙනම් ලෝභ පටිච්ච සමුප්පාදය. හරි. පිටකෝපදේශයේ. දැන් කතා කරේ මොන පටිච්ච සමුප්පාදය ගැනද? ලෝභ අකුසල මූලයේ කොහෙන් උපදේ දෙයක්? ඒක දැන් අරග තියෙන එක තැනක මේක තියෙන්නේ. අරක විභංගේ මේක පිටකෝපදේශය. කොහොමද ලෝභ අකුසල මූලයේ උපදින්නේ? ආලම්බනේ ත්‍රිවිධය. මනාපිකේ, අමනාපිකේ, උපේක්ෂා සාගතය. එයි මනාපික ආලම්බනේ ලෝභ අකුසල මූලයේ උපදින්නේ. අද එයි මනාපික ආලම්. කැමති උපදින විදිය කියන්නේ. මොකක්ද උපදින විදිය? මෙසේ මනාපික ආලම්බණයෙන් සුඛ වේදනීය ස්පර්ශයක් වේ. මොන ආලම්බණයෙන්ද? මනාපික. සුඛ වේදනීය ස්පර්ශයක් වේ. දැන් සුඛ වේදනීය ස්පර්ශයක් එන්න නම් අපි මොකක් කරලා තියෙන්න ඕන? මනාර්ධයෙන් ගිය සතිය ඕනේ. අව්‍යාපුතාරෝමේ ඕනේ ඔක්කොම. මොකක් කල්ල තියෙනවද? කාමාවචර කුසල ධර්මයක් රැස් කළ බැවින් සුඛ සහගත ස්පර්ශයක් ආවේ ඇහැටද, කනටද, නාසයටද, දිවටද, කොහෙද? සුඛ ස්පර්ශයක් කවු තැනක් කියන්නේ?
අනාරා තමයි එන්නේ මනර තමයි දැනෙන්නේ නම් කය කරහන ඉන්නේ පොට්ට සුඛ වේදිනී ස්පර්ශයක් ඒකට ඇත්තටම මනාපද නැද්ද මනාප හැබැයි සුඛ වේදිනී ස්පර්ශයාවේ මොකක් මූල් කරගෙන මනාපේ හන්දද පෙරගන්නට කාමාතර කුසල ධර්මයන් මූල් කරගෙන කුසල ධර්මයන් මූල් මේ කතා කරන්නේ සෝමනස්සේ නෙමෙයි සුඛ හොඳේ ධර්මදේන සුඛ සුඛ වේදනා ස්පර්ශ වේ සුඛ වේදනා සුඛ ස්පර්ශයක් වේ මොකද උපදින්නේ සුඛ වේදනාව උපදී සුඛ වේදනාවක් ඉපදුනාද නැද්ද ඔන්නේ සුඛ වේදනාවත් එක්ක මොකද කරන්නේ උතන මේ නිසා කියන එකට මම පාලි කොටත පෙන්වන්නම් තියෙන්නේ මොකද්ද පටිච්ච කියලා දැන් සුඛ වේදනාව තෝරගන්න බැරි හන්ද මොකද කරන්නේ පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්ස ඔන්න සුඛ වේදනීය ස්පර්ශයක් එක පටිච්චල හදන මොකද්ද සෝමනස්ස උපවිචාර කරයි මේ වෑන් අපිට සුව වේදනා ලබන්න තව සෝමනස්සයක් ලබන්න පුළුවන් කියලා හිතෙනවා හිතනකොට මොකද කරන්නේ අර ආපු විපාක සුව වේදනාවට පටිච්ච වෙනවා අරකට පටිච්ච වෙයි පටිච්චුනා මොකද වෙන්නේ උපවිචාර කරයි කොට කියන උපවිචාර කරනවා කියන ඒක ගැන හොයනවා මේ වෑන් තමයි ලැබෙන්නේ අපිටත් කිව්වා අරවා කිව්වා මේවා කො එක එක නාන ප්‍රකාරයි නේද සෝමනස් උපවිචාරයෙන් එක මොකද උපදින්නේ ඊළඟට රාගය උපදී ඔක්කොම තමයි ඒවම තමයි රාගය උපදී දැන් මට කියන්න අර සුඛ වේදනාවත් එක්ක පටිච්ච වෙලා සෝමනස්සයක් කරන්න ගියේ නැත්තම් රාගය උපදිනවද නැද්ද රාගය උපදින්නේ එහෙනම් ඒ රාගය අර සුඛ වේදනාවට අයිතිද නැද්ද රාගය කියන එක සුඛ වේදනාවට අයිතිද සුඛ වේදනාව එකක් රාගය එකක් සුඛ වේදනාවක පටිච්ච වෙලා තමයි රාගය උපදවාගන්නේ සුඛ වේදනාව ලැබුණේ කොහොමද පෙරතරවද කාමාවචර කුසල ධර්මයක හේතුක ඵලය. ඕක තේරුම් ගත්තේ නැති හන්ද අපි හිතන්නේ සුඛ වේදනා මොකෙන් ලැබෙනවා කියලා. එක්ක මේ දින බාහිර දිනේ ලැබෙනවා කියලා. අන්න දරුවාල් ලද්දි කතාව උනේ එතන තමයි. එතකොට අර ස්පර්ශයක්. ඇයි මේ මෘදු ස්පර්ශයක් ලබන්න හේතු තිබ්බේ මොකද්ද? පෙරතරවද කාමාවචර කුසල ධර්මයක්. හැබැයි ඒක නැති හන්ද සුඛ වේදනාවත් එක මොකද උනේ? ඒක උතු අනේ මේ දරුවා කියලා සිංසුවේ තම අර ඔක්කොම මොකද? පටිච්ච වෙන. පටිච්චනවා වෙනනේ උපවිචාර කරනවා රාගෙ උපදී. ද්‍රාගයත් එක මොකද වෙන්නේ? කාම විතක්ක උපදී. අපි දැන් ධර්මයේ දන්න නිසා ඒ සුඛ වේදනාව එන වෙලාවේ තම හිතනවා මම රාගයෙන් බැඳේ දුක් වේදනාවේ පටිගයෙන් ගැටේ උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳේ කියලා තුනකට කැඩී ආන්න හේතු හන්ද තමයි නැක්කත් ඒව නොකිය මේක කිව්වනම් මොකෝ වෙන්නේ දැන් ඔයගොල්ලන්ට අර ඔක්කොම මැප් වෙන උඩටටක් ගලා අරක තමයි කිව්වේ අතන සුඛ වේදනාවේ රාගයෙන් බැඳේ කොමේ තින්නේ ගන්නට සුඛ වේදනාවක් එක්කනේ රාගයෙන් බැඳේ හැබැයි ඒක සුඛ වේදනාවක් මොකද්ද විපාක සුඛ වේදනාව එතකොට රාගයේ විපාක එකක්ද නෑ ඒක මොකක් එක්කද අර සෝමනස්ස උපවිචාරයක් එක උපදවාගත් එක අන්න තථාගතයන් වහන්සේ කියන මොකද්ද මහණෙනි ඔබලා සුව වේදනාව දුකක්සේ දැකිය යුතුයි සුව වේදනාව දුකයි කිව්වා නෙමෙයි මෙන්න මේ සුව වේදනාවට බැඳිලා ගොඩනගා ගන්න යන්නේ දුක් වේදනාවක් හේවත් විපරිණාම දුක්ඛය අන්න රූපං පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං අස්සා දෝ ඒක දුක්ඛ සමුදය අනිච්චයි දුක්ඛයි විපරිණාම ධම්මා යාදීනවය ඒක දුක්ඛ සත්‍යය ප්‍රතින් විපරිණාම දුක්ඛය මොකක්ද උනේ අන්තිමට දැන් පටිච්චේලා උපදවා ගන්න ගියේ මොකද්ද සෝමනස්සය දැන් සෝමනස්සේ ලැබුණා නම් විපරිණාම දුක්ඛයෙන් ඉවර කරන්නේ කොහොමද
සෝමනස්සෙන් ඉවර කරන්න එපා. එන ඇත්තටම අර සෝමනස්ස කියන ඒවා ඒවා තියෙනේවද? පටිච්ච වෙලා හදාගන්න එපා. පටිච්ච වෙලා හදාගන්න. එහෙනම් ඒ මේ ලෝභය මුල් කරගත්තද දැන් අතන නැත්තම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අර සෝමනස්ස පටි අර පටිච්ච සම්පාදයේ විස්තර කරන විට ලෝභය වචනේ කිව්වේ නැහැ නේ කියලා. කොහොමද ඒ ලෝභය කියලා එතන දැම්මේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේ? මෙන්න දාපු දැන්. ඇයි ලෝභය කොහෙන් උපදේද? සෝමනස්ස සාගතේ. ඒකේ සෝමනස්ස සාගතනේ තියෙන්නේ. ආන්න ලෝභය උපදින්නේ ඔන්නෝ. එහෙනම් මේ ලෝභය කියන එක උපදින එකක්ද? සුව වේදනාවේ තියෙන එකක්ද? සුව වේදනාවට ලෝභයයිද කියලා අහන්නේ. ඈ? ඇයි සුව වේදනාවක් ලැබුණේ ලෝභය හන්දද? පෙර කරනද කාමාවචර? අලෝභය ලැබීමට මුල. දැන් අලෝභය ලැබීමට මුලයි කියන එකක් ලැබිලා තිනවා. ලැබිච්ච එකත් එක මොකද කරගන්නේ? ලෝභයක් හදාගන්න. හේතුවකින් හටගන්න ඵලයක් ඇද්ද? මොකද හේතුව? අලෝභය නැමැති හේතුවකින් හටගත්ත ඵලය තමයි සුඛ වේදනා. සුවයක් ලැබුණා. නේ? ඊළඟට කියනවා හේතුකින් හටගන්න ඵලයක් ඇද්ද? හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. දැන් මේ හට ගන්න යන ලෝභ නැමැති හේතුව මොකද කරන්න ඕන? විරුද්ධ කරන්න ඕන. මොකද්ද? ලෝකෙ ගෙනියන්නේ. විතක්ක විචාර වලින් මොන විතක්කේද මෙතන ගත්තේ? කාම විතක්කේ. අනිත් විතක්ක දෙක තාම විස්තර කරේ නැහැ. මේක විතක්කයක්. මොකද කාම විතක්කයක්. මේ. එතකොට ඒ කාම විතක් සෝමනස්ස උපවිචාර කරනවා කියන්නේම කාම විතක්කේට පසුබිම හැදෙනු නිකම්. ඒ කාම විතක්කේ තමයි ඊළඟට කාම විතක්කද? අර සෝමනස්ස උපවිචාර කරේ නැත්තම් කාම විතක්කයක් ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට කාම විතක්කයක් ගොඩ නැගෙනවා නැමුණා කියන්නේම කාමය පිළිබඳ බලාපොරොත්තු. ඒක රාගය කියන්නේ සැරිසරන. මේවෙන් යම් සෝ වේදනාවක් ලබා ගන්න පුළුවන් කියන මානසිකත්වයෙන් සැරිසරියට පස්සේ රාගය උපදිනවා. ඒක පිළිබඳව විතක්ක කර කර ඉන්නවා. વિચાર කර කර ඉන්නවා. කල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? රාගජ පරිදාහයටපත් වෙනවා. රාගජ පරිදාහයටපත් වෙන මොකද? නිසා උප්පාද සංගත ලක්ෂණ උප්පාද නැ විපරිණාම දුක් වෙන. මේ උපදවාගත්ත සකස් කරලාගත්ත වැඩ පිළිවෙලක් බව දකිනවා. ඒකින්ද කෝ එක සසංකාරී හිත් කියද? අලංකාරී හිත් කිව්වේ නැහැ. ඇයි? අර දෙකමයි දිනේද ලෝභයේ? එතකොට මෙතන උපාද සංගත ලක්ෂණයමයි අදාගෙන තියෙන්නේ. සුභාය. එතකොට සමස්ත වැඩ පිළිවෙල මොකද්ද කියලා තියෙන්නේ තනි වචනේ? විපරිණාම දුක්ඛ. එතකොට කාම රාග දිනයිට විපරිණාම දුක් වෙනවද නැද්ද? රූප රාග දිනයිට විපරිණාම දුක් වෙනවද නැද්ද? අරූප රාග දින මට්ටමට විපරිණාම දුක් වෙනවද නැද්ද? නැ විපරිණාම දුක් ඉවරෙන් කවදද? හරියටම. ඒ අරූප රාග ඉවරෙන් නේද? දැන් මේ රාගය කියන්නේ පොදු මාත්‍රකාව නිරාඩ කොටස් තුනකට අඩනවනේ. එහෙනම් අර විසම ලෝභයෙන් සතර අපාගත කරන රාගය. ඒ මට්ටමේ විපරිණාම දුක්. ඊළඟට සුගතිගාමි මට්ටමේ කාමරාග මට්ටමේ සුගතිගාමි මට්ටමේ ටිකක් තිනවා. ඊළඟට රූප මට්ටමේ මේ රූපාවචර භක්මතල මට්ටමට රූප රාගයක් තිනවා. අරූප මට්ටමතර භක්මතල මට්ටමට අරූපාවචර රාගයක් තිනවා. රාගයක් මුල් කරගෙන නම් විපරිණාම දුක්ඛයක් හටගත්තේ රාගය සම්පූර්ණයෙන් ඉවර වෙන්නේ අරියත් වෙනකොට නම් විපරිණාම දුක්ඛය ඉවර වෙන්නේ අරියත් වෙනකොට. එහෙනම් දිට්ටි විප්‍රයුක්ත හිතට කන් ගෙනියනවා. හැබැයි මේ යථාර්ථය තෝරගත්ත ගමන් දිට්ටි සම්ප්‍රයුක්ත හිත ඉවර වෙනවා. එහෙමනම් මෙන්න මේකේ සෝමනස්සදාගත දිට්ටි සම්ප්‍රයුක්ත හිත සසංකාරී මේ ඔක්කොටම කියනවා මොනවාද? ලෝභ පටිච්ච සමුප්පාද. පන්නයි. මේ මුළු සිස්ටම් එකම අවුල්. ඇයි සිස්ටම් එකම අවුල්? අපි මනුස්ස තලයට ඇවිල්ලා තියෙන්නේ අලෝභයෙන්, ආදේශයෙන්, අමෝහයෙන්. තර ලෝභය ක්‍රියාත්මක වෙන තැන සිස්ටම් එකම අවුල් නේ. එතකොට අපේ කය ස්වභාවය අවුල්.
වෙනස් වෙනවා. අනිත් පැත්තට වැඩ කරන්න ගන්න. එතකොට ඔරලෝසු කට්ට කරගෙනවා. නැති ටික කරගෙනවා. වයිට් කර. දැන් තීරණය කර ගන්න ඕනේ. එක වයින් නොකර ඉන්න වෙනවා. නැත්නම් කොහොමද දැත්තක් හලා ගන්න වෙනවා. දෙකින් දෙක මොකරදී? කොහොමද එක දැත්තක් කඩා ගන්න වෙනවා. කොයින් හරි වැලකින් දැත්තක් කඩා ගන්න වෙනවා. එතකොට මේ සිස්ටම් එක දුවන්න බෑ. මේක එන්නේ ඇත්තටම ගත්තොත් ඇයි මේ උරලෝසු කට්ට වාමාහුතෝ කරගන්නේ? අපේ මේ ජීවන චක්‍රය කරකෙන්නේ වාමාහුතෝ. ජීවන චක්‍රය කරකෙන්නේ නිච්චයි සුඛයි අත්තයි හොඳයි වටිනා සාරයි කියන හැඟීමත් එක්ක ලෝකේ කැරකෙන්නේ වාමාවුතෝ. අනිච්චයි දුක්ඛයි අනත්තයි කියනකොට දක්ෂිණාවුතරේ යනවා. එතකොට මේක දැනගෙන ඔක්කොම කරගෙන උදේ ඉඳන් රැ වෙනකන් ආපු සංසාර ගමනේ මේ අද්භවයේ සියල්ලෙම නිච්චයි සුඛයි අත්තයි හොඳයි වටිනා සාරයි සාරයි කිය කී ඉඳලා එක පාට ඇස් දෙක පියාගෙන වාඩි වෙනවා. භාවනාවට අනිත්‍ය දුක්ඛ අනත්තයි. ලනුවක් වාමාවුතු අඹර ලඹර 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 එක පාට මතාරිනවා දක්ෂිණාවුතු වෙන්නේ කියලා. මොකක් වෙන්නේ? කැරගිලා ඒ ගිහිල්ලා මේ ගිහිල්ලා මෙහෙම වෙලා ඔන්න භාවනා කරන්න ගත්තාම මේ වෙනවා. ටිකක් යනවා ඉතින් මේක සෙටල් වෙන්නේ. වාඩි වෙලා ඇස් දෙක පියාගත්ත ගමන් දැහැන්ට යන්නේ නැහැ. මේ වෙනවා මොන කරට බැරි. මේක ටිකක් හැදෙන්න ටික කාලයක්. ඒකට තමයි බුදුහාඳුරෝ අනුපූර්වක ශික්ෂා අනුපූර්වක ප්‍රතිපදා කියලා වචනයක් කියන්නේ. වාඩි වෙච්ච ගමන් ඉඳගෙන හොවගේ ඉන්නේ නැහැ. නේද? ඒකට බය වෙන්න නරක එක පාට පොඩ්ඩක් වැනෙනකොටම අමුසේක ගන්න. නින්ද යනවා අමුසේක ගන්න එක පාට. ඔය අනිතර අමුසේන්ට ඔක්කොම දාන්න එපා. තමන්ගේ උත්සාහ වීර්ය ඔන වෙනවා. එන ඔන්න ඔය ටිකට ලෝභ පටිච්චසමුප්පාදේ නිමා වේ. ඔච්චරයි යන්නේ. මේ පරිසර හරි උදාහරණ ටිකත් එක තමයි මම බලන්නේ. වඩා ඔබකින් ආයි වෙන විස්තර කරන්න දෙයක් නැහැ. ඔච්චරයි. මම වෙලා මදි. වෙන්නට ලෝභ පටිච්චසමුප්පාදේ මෙච්චර වෙලා ගියේ නැහැ. අද හැබැයි රැහෙන වෙලා ගියා. වරුවක්ම ගියා ලෝභ පටිච්චසමුප්පාදයට. මොකද ඒක හොඳයි එහෙම විස්තර කරපු එක පැත්තකින්. මොකද ඕකත් එක්කනේ අපි දඟලන්නේ වැඩිපුර නේද? ඉතින් ඉන්න කොහොමද අද දවසේ තුරුදු ටික ඔක්කොම කරනවා. මේ අපි එමුනම් විවේක කාලය අරගෙන ගොන්තරණ ඉක්මනට එන්න තුරු ටික විස්තර කරගෙන යනවා.